ඒ සුස් වහන්සේගේ නාමෙන් ආසිරි. අද මම ඔබට ගෙනාපු මේ පනිවිඩය ඇත්තටම මගේ ආත්මය ප්‍රාණය ශරීරය තැන් මාරු කරන පනිවිඩයක්.ඒ නිසා මේක මම ඔබට ඉගැනුවයිෙන් පස්සේ මම මේක ඉඳගෙන බලන්ඩයනවා. මට උනේ ස්වාමීන් වහන්සේ මට කතා කරන්්ඩ වනේ මේකින්. ඔවු දැන් මම කතා කරන්න කොටත්. න්නවාද වහන්සේ මාතක කතා කරනවා ඔබට වගේම කියලා. හැබැයි මට ඕනේ තනියම ඉදගෙන දෙවියන් වහන්සේ මට කතා කරනක අහන්ඩ. ඉතින් මිත්‍ර රුණේ මම අද කතා කරන්න යන්නේ ජෝෂවා ගෑන. ඉතින් ජෝෂවා ගෑන කතා කරනකට අපිට කාලෙබ් කියන චරීතය අ වාරයම මතක්කෙන් ඩිපෑ. තෑමගේ පිටිපස්ස එක්කෙන කන්නවනේද. මෙයා අපේ ලැස්කි. ඉතින් මේ එයාට අපි නිදහස දීලා තියනවා සභ ඇතුළට එන්ඩනෙවේ නමුත් මේ වගේ එල්ලියි අපි පටිගත කරනකොට එයාට ඇවිල්ලා එයාටත් අපිත් එක ගැවසෙන්ද පුළුවන් මේ ලැස්කි කියන්නේ සුනකෙක් බල්ලෙක් ඕක හෙබ්‍රේ භාෂාවෙන් කියන්නේ කොහොමොදල කලව් කියන එක තමයි කාලෙබ් කියලා අපි සිංහලෙන් කියන්නේ. ඉතිං ජෝෂවා ගන්න කතා කරනකොට කාලෙබ්ෙනෙුත් ඉන්නවාවචර වෙලාවක්කයා හිඉදී දන්න එයා පාඩුව යනකොට ඇන්න්න දෙමු අද මම ඔබට කියලා දෙෙන්ඩ යන දේනම් මිත්‍රවරුණි භයානක දෙයක්. පුතුමාකාරදයක්. ඕගොල්ලෝ දෙවියන් වහන්සේව විශ්වාස කරනාය. ශුධාපයන් වහන්සේව විශ්වාස කරණාය. දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කරණාය. ඒ නිසා අද මේ පනිවඩේ ඔබ විශ්වාස කරඩ ඕනේ. ඇයිම මෙහම කියන්නේ දන්නවාද විශ්වාස කරඩ අම ආරුයි. ඇයි? සර පුදුමාකාරදේවල් ඔතන අන්තර්ගත වෙලා තියනවා නම අද ඔබට උගන්නන්ට යන්නේ පදම් පද ජෝෂුව තුන්වැනි පරිච්චේදේ විතරයි ඔය ජෝෂුව තුන්වැනි පරිච්චේදයේ පද දා හතයි තියන්නේ ඔය පද දා හතින් මැදහරියේ පද එකක් දෙකක් මම වැඩිය ඇතුළට යන්නේ නෑ ඇයි දන්නුවද ඒ දේවල් ඉස්්රයිල්වරුන් පිළිබඳව විතරයි ඉති ඒ දේවල් මම පහදලා දෙඩනම් ඉශ්‍රල්වරුන් පිළිබඳව දෙවියන් වහන්සගේ අනර්ග සැලැස්ම උන්වහන්සේ ධනියල් තුමාට කියලා තිබ්බ අනාවැකයට අනුව ශ්‍රෑල්වරුන්ගේ ස්ථානය කුමක්ද ස්ථාවරය කුමක් දවසාන කාලේ වැනි දේවල් මම කියන්න වෙනවා එනිසා ඒ පද එකක් දෙකක් විතරගේ ම පොඩ්ඩක් උඩින්ක් තට්ටු කරගන යාවි හැබබැයි පලවෙනි පදඉඳලා දාහ දක්වා වූ ඒ පදවලට මම ඔබව එක්කරගණන අන්ඩේ යනවා පුළුවන්ර ගැමරට ගොඩා ගැමරට මට එකකරගන යන්ඩත් බෑ. ය මේකම අපි බයිබල් ගුරුවරු පාස්ට ස්ලාව ඉන්දවගෙන මම කතාකරොත් මට පුළුවන් මේ ජෝෂවතුන්වෙනි පරිච්චේදේ පදදා හත මස ගානාකේ ගොල්ලන්ට උගන්නන්ඩ. ඉතින් මෙතන පාස්ටරල විතරක් නෙවෙයිනේ මෙතන ස්තිාන අඔබඉන්නවා ඔබ සමහරවෙලාට අලුද ක්‍රස්තිානිකාරයෙක් වෙන්ඩ ඇති පරණකිතනුවෙක් වෙන්ඩ ඇති බයිබල් ශිෂ්‍යයක් වෙන්ඩ ඇති එනිසා අපේ හැමෝටම මේක අවශ්‍ය විදිට මම අදෝබට දෙන්ඩ යනවා මේ සුන්දරව බෙල්ලුඩ්වල ඉල්ර අරපැත්තෙන් උදා වීගනය එනවා ඉතිං මමත් ඉතා ප්‍රීතියෙන් ඇවිත්තින්නේ. මගේ ප්‍රීතිය වචන්නේය මගේ ප්‍රීතිය යේසු වහන්සේ එනිසා මාත් එෙක්ක ප්‍රීති වෙලා වෙනෝදෙන්. න් වහන්සේගේ වචනය ඉගන ගන්්ඩ ලස්වෙෙන්ඩ හොඳයි දැන් ඔය බයිබල ස්කෝල යන කට්ටියය බයිබල් ගුරුවරු බයිබ ශිෂ්‍යන් ඔබ හල ඇති ටයිපෝලෝජ කියන පාඩමක් සමහර බයිබල ස්කෝල ම හිතන ගොඩක් බයිබල ස්කෝලර තියෙනවා අපේ බයිබල ස්කෝල තියෙන ටයිපොලෝජී කියලලා මොකදම මේ ටයිපොලොජි කියන්න ඔ ඉංග්‍රිසි වචනය තියෙනවාන ටයි් කියලාඒටයිප් කියන එකෙන් හැදුනු පද අත්තම වචන ඇත්තමයිඔ ටයිපොලජ කියන් හැදි ලතියෙන්නේ ග්‍රීක් වචන දෙකකින් ටොස් ලොගෝස්. ට පෝස් කියන්නේ මොුණක් දන්නවද එක දෙයක් පෙන්වන අඩයාලමක් නැත්තං ලාංචනයක් නැත්තන් සංකේතයක් කියන එකයි ට පොස් කියන්නේ. ලොගෝස් කියන්නේ වචනය එතකොට ට පොස් ලොගෝස් කියන්නේ ඒ අඩයාලාම් නැත්තං ලාචන එම නැත්තං සංකේත පිළිබඳව අධ්‍යේනයක්. ඒක තමා ටයිපොලොජි කියන්නේ දැන් අපි බයිබල ස්කෝලවල උගන්න ටයිපොලොජිමුණනුව අදන්නවාවද පරණ ගිවිසුමෙන් අපි හොයාගෙන තියනෙනවක අපි කියන්නේ බයිබල් විශාර්ධවරු හොයාගෙන තියනවා සමහර දේවල් අනාගතයේ එන්ඩ යන සමහර දේවල්වලට ට පොස් එම නැත්තං මේ සංකේතයක් කියලා එතකොට ඒවත් ඒගොල කොටස් කරනවා ක්‍රිස්ටෝෆනී තිියෝෆනි ඔයමගේ ගොඩක් ඒවත් තියෙන තිං ඒ එකක් පිටර් අදාර නෑ මනික උදහරණ දෙගත්වන කියන්නකු මේ ආබෙල්ගේ අහිංසක ලේ කායින් විසින් වගුරනු ලැබුවනේ ඒක ඒ සුස් වහන්සේගේ අහිංසක ලේ ලෝකෙ විසින් වගුරනු ලබපු එකට අඩයාලමක් හැටියට. එතොට නොවාගේ නැව ඒ සුස් වහන්සේට අඩල්ම හැට එම නත්තං සංකේතයක් හැටියට එක ඒ සුස් වහසේම කියනවානේ. ඒ සුස් වහන්සේ ම කියනවාන මේ නොවාගේ කාලේ වගේ අවසාන කාලේ මිනිස්සු කාල බී ලාවිවාහ වෙලා ජොලිකරගෙන ඉදී කියලහෙම. ඉති ඒක ඒ වගේ එතකොට ඒකේ අර ජලගැල්මවිනිේශ්‍ය නොවාගේ ඒ නැව ඒ සුස් වහන්සේ ඒ ඒ සුස් වහන්සේ නැමැති නැව තුළට ගොඩ වෙන අය. බේරෙන්ඩ පුළුවන් කියල රැක කාලබ දැන් හිමීමට මාරුුණනා හරි කාලේ බෝ නෑැ අපි ජෝෂ් විතරයින්නේ ඕනේ අදඉගෙන ගණඩ ඉතින් ඔන්න ඔය ඒ කතන්දර. ඊට පස්සේ එහෙම අපි අනකොට ඒසුස් වහන්සේ පරණ ගිවිස්සු මේ සමහර අවස්ථාවන් වල ඇවෙල්ලා ශුද්දවන්තේම මූුණ ගෑසන අවස්ථා තියෙනවන්නේ උත්පත්තිදා හතේ ආබ්‍රාම්භ මුණගැසෙනවා. දානියල් පොතේ චාත්‍රක් ක් ආභේත්න ග තුන් දෙනාව ගිනි විලේධානකොට එතන මනුෂ්‍ය පුත්‍රයා වගේ දේව පුත්‍රයා වගේ යසුස් වහන්සකි ක්‍රිස්ටෝෆන එකක් එතන තියෙනවා. එතකොට ඒ වගේ අර ලාංචන අඩයාලං එතකොට සංකේත තියෙනවා. එත ධාවිද්‍ය සමහර දේවල් බලලා ඒ ඒවයින් Yesෙසුස් වහන්සේ පිළිබඳ වූ සමහර දේවල් ඒ අය උගණනවා. ඉතින් ඔය වගේ යිපොලෝජ බොහෝමයක් තියන විශේෂම ටයිපොලෝජයක තමා ජිවිසුම් පෙටිය ගිවිසුම් පට අද පරමටත් වෝක අවශ්‍යයි ගිවිසුම් පෙට්ටිය බයිබලට සංකේතවත් කරනවා. ඉතින් ඒ වගේ ටයිපොලෝජි කියලා ඔගොලු දන්නව ඇති. දැන්මිත්‍රෝරණය අද අපි කරඩ යනදේ මුණද අද අපි ගන ගණ්ඩයන්නේ ජෝස්ෂවා තුන්වැනි පරිීච්චේදය. ඔය තුන්වෙනි පරිීච්චේද සිදුබුණ සිද්ද වීම් අකුරරටම ෂ්ට වුණ ඔන්න ඕකයි මම මේ බයිබලය දකින මහා මහා රුම්ම පුදුම දේවල් වලින් එකක් තමයි මේ බයිබලේ උත්පත්තිය එකකයින්දම්. එළිදරව් විසි දෙකේ විසික දක්වා සෑම දෙයක්ම අකුරටම හරි බයිබලය කියනවඕනම් හාවල් නම ඇති අහවල් පුද්ගලයෙක් අහවල් රටක හිටිය කියලා අය ඉතිහාසය එක තහරු කරන්න පුළුවන් එක ඇතර හිටිය කියලා දර මෙච්චර කාලයක්න්න වගේ දේවල් සිදනා කියලා බයිබලේ කියලා කියරලා ඒ දෙවල් සිදුවනා කියලලා ඔප්පු කරන්න පුළුව පුරාවිද්‍යාවෙන්. විද්‍යාවෙන්. ඉතිහාසෙන් වෙන වෙන රටවල්වල තිබෙන සාහිත්‍ය වලින් මගේ දෙයන මේ බයිබලේ කියන්නේ නිකං මිද්‍යාවක් නෙවෙේ කටකතාවක් නෙවෙේ නිකංග ආග මික රචනාවක් නෙවෙේ. හැබැයි මේක දෙවන් වහන්සේගේ වචනය මේක අන්තර්ගත වෙලා තිබෙන හැම දෙයක්ම. සත්‍යය කියලා අපිට ඔප්පු කරන්න පුළුවන් අන්නේ වගේ ඔය ජොෂුවත්තුන්වෙනි පරිචේදයේ සි සිදුවීම් ඕ මිත්‍යාවන් නෙවෙයි ඇත්තටම එදා සිදුවනාා හැබැයි අපේ දෙවියන් වහන්සේගේ බලය කොහොමද කියනවනම් ඒ සිදුවීම් සියල්ල උන්වහන්සේ නිර්මාණය කරේ අවසාන කාලයේ සිදුවෙන්ඩ යන සිදුවීම් ගැන පුදුමයි පුදුමයි නිකං කතාවක් කියලා ඒක අවසාන කාලයට මේ සම්බන්ධ කරන එක ලේසි. හැබැයි සිදවීමක් ජෝෂ්වා යම් දේවල් කරනවා. ලෙවිවරු යම් දේවල් කරනවා. ඒ ශ්‍රායිල්වරු යම් දේවල් කරනවා. ස්වභහාවික දේවල් ටිකක් සිදුවෙනවා. ඒ සියල්ලනිකං අකුරරටම කියලා දෙනවා මිත්‍රවරුුණ අවස්සා අන කාලය පිළිබඳව පුදුමයිනේ පුදුමයිනේ. ඒ නිසා අපි ඒ තමයි ගන ගණඩ යන්නේ හනම් ලැස්තිද කමක්නය ගොල කාරෙයක්ක් කෙගෙන නැත්්නම් වැඩ කරනකොට හෙට් ෆෝන් ගෙන දශ හැවට බැයි තවත් වෙලාවක් ඇරගෙන පොතකොයි පෑනකයි අරගෙන මං කියන දේවල් ලියලා ලියල්ලා මේ අධ්‍යනය කරන්න ශුදාක්පමන් වහන් ඔබට පරුම පුදුම දේවල් කතා කරයි. හොඳයි දැන් ලියන්ඩම ශ මහරදව කියන්නක් දැන් ලියන්ඩ බැරි කවන්නන්නේ ආග ආගෙන ඉන්ඩ පස්ස ලියන්ට දැන් ලියන්ට පුලුවන් කට්ටිය නවත්තල නවත්තල මේ ඒක දේවල් ලස්සට ලියාගෙන හදිසියක්ක් නැවම එක කෙන ගණ්ඩා මම දන්නම කොචර වෙලාවක් කතා කරන්න යනවාද කියලා මම කතා කරන්න යනවා අනික අදියල්ලක වතුර එනගේ උගලාව මම මේ වචනයෙන් නනාාවන් යනවා එනිිසා ම දන්නෑ කොචර ලාවක්ම කතා කරන්න යනවාද කියලා ඔන්න මටිකල් ලියගන්්ඩ දැන්. මේ සංකේත ලෑගණ්ඩ මොකක්ද කියලා හොඳට මතක තියාගන්ඩර්. ඉශ්‍රායිල්වරු සංකේතවත් කරන්නේ ක්‍රිස්තියානි අයව. එකයන්නේ එදා ඉස්්‍රයිල්වරු සමානයි අද කෙතුනුව. හද නැද්ද අප ඉශයිල්වරු නෙවෙ අපි දෙම සිහල මම දෙමල ඔබ සිහල අපි යුදෙව් නෙවෙයි හෙවනාට අපි Yesසුස් වහන්සේ පිල්ලි ගත් වහම ඉස්්‍රයිල්වරුන්ගේ දෙවියන් වහන්සේ දර්වුව වුණා යොහන් එකේ දුලහ එම නික කියන්නේ එතකොට අපි දෙවන් වහන්සගේ දරුවෝනං අපි අද ආත්මික ඉශ්‍රයිල් එහෙම නං එදා ඉස්ට්‍රයිල්වරුංකේතවත් කරන්නේ අදකාවද ඔබවයි මාවයි. ඊ ජිප්තුව එම නැත්තම් මිෂර දේශය මිෂර දේශය සංකේතවත් කරන්නේ අපි සුස් වහන්සේ පිළිගන්ඩ කලින් හටපු අපේ පරණ ජීවිතය අපේ පාපිෂ්ට ජීවිතය. එතකොට කානාන්ද පොරොන්දු දේශ කියන්නේ ස්වර්ගය එතකොට දෙවියන් වහන්සේ මිසර දේශයෙන් ඉශ්‍රයිල්වරුට එලියට ඇරගෙන කානාන් දේශය දක්වා ගෙනිච්චනේද ඒ සිද ඒ සංකේතවත් කරන්නේ අපි පාපිෂ්ට වහල්කම නැමති ලෝකෙන් යසුස් වහන්සේ තුළින් අපි මුදවලා අපි ස්වර්ගය කරාදවියන් වහන්සේ ගෙන යන එක. එතකොට ඒ අයගේ ඒ අවුරුදු හතලියේ ගමන සංකේතවත් කරන්න මොකක්ද ගැලවීම ලබපුදානිඳං සභහව ඔසවා ගනු ලබන දාදක්වා. එකන අපි කවද කව හරි ගැලවීම ලබ ඇතින. රදු දෙදහකට කලිම ගැලවීම පටන්ගත් ඉතින් අපි ද හිටියේ නෑන කොහොමහරි ඒ සභහව පටන්ගත්ත දානිදන් ක්‍රියා දෙකේ ඉඳල්ලා මේ සභහාව ඔස්සවා ගනු ලබන කාලී තියන වානියේද අන්න ඒ දවස වෙනකන් තිබෙන ඒ කාලය තමයි සංකේතාත්මකව අතන අවුරදු හතලියකට පෙන්න්න ලතියෙන ඉතිකර හත්ත ලිය ඇරගෙන අපි දඟලන්ඩ ඕනිෙ නෑ දැන් ඔය ස්වර්ග එට යන ගම නතුළලට අපි ගම හරි සෙටු ම එක්දහස් නමසය හැත නමේ සෙටුන ොගොල ට කලින් සෙට්ෙලා ඇ ට පස්සෙට්ටලලා ඇති සමහරු තම සෙට්ටලලා නැවේ ඇති අඩු අඩු රම මේ දේශනම පස හරිසෙට න ටල නතික කටිය නැත්තන් ඉවරයි කොහොම හරි අපි කොතනින් හරි අපි සෙට්ටෙලා අපිත් ස්වර්ගයට යනවා එතකොට මෝසෙස් තමයි ඒ ඉස්්‍රයිල් සැනඟ ඒ ඊ ිප්වෙන් මිසරන් ගෙනාවේ. අවුරුදු හතලියයක් තිස්සේ ඒගොල්ලංුව මඟ පෙන්නුවේ මෝසේ.ක හොඳට මතක තියාගන්ඩ. එතකොට අලොගි විසු මෝසේ කියැන මොවාද කියන්නේ මෝසේස් කියන්න පරණගි විසුම කියලා මොද මෝෙස් කියන්නේ මනුෂයක් තමයි. නමුොත් ඉස්ශ්‍රයිල්වරුන්ට ඉස්ස ඉස්සලාම දේව වචනය ලබා දුන්නු මනුෂ්‍ය කවුද. මෝසේන? එතකොට මෝෙක පලිවෙනි පොත් පහ එයාන පලිවෙනි පොත් පහ ලි්වේ උත්පත්ති නික්මයාම ලෙවකතාව ගණන් කතාව දීතය කතාව. එතකොට ඒ පොත් පහට පංචපුස්තකය කියලා අපි කියනවා. ටොරාහ කියලා යුදෙවවන් කියනවා. නමුත් ඒකට මෝෂයේ එමනත්තා මෝසෙස් කියලත් කියනවා ඔයා ලුද්ගිනිසුේ ේසුස් වහන්සේ මෝසෙ මංගෑයන කියලා තියෙනවා මෝසෙස් මේ දේවල් කියලා තියනවා හම කියනවා නේද. ඒක මෝසෙස් කියන පුද්ගලයා කියපු එක පමණක් නෙවෙ.ඒ මෝසෙස් තුලික් දෙවියන් වහන්ස. ටෝරා නැමැති ව්‍යවස්ථාවෙන් පංච පුස්තකයෙන් කිය පු්දේවල් තමයි. එතකොට යුදෙව්වෝ මෝසෙස් කියලා දහස් කරේ මොකටද ඒගොල්ලන්ගේ ටෝරාවට පස්සේ පස්සෙ පස්සේ ඒගොල්ගේ නෙවීම්බලටයි එගොල්ලන්ගේ කෙටුවීම්බලටයිටඒගොලු මෝසස් කිය ලත් කියන්න පටන් ගත්තා. අරල් තයන්න හොඳට හැවන ගොලට කියලත් එම විතරක් කිවනවේ එහෙමත්ඒගොල කියන. එතකොට තනාක් කියලා කියන්නේ කොටස් තුනේ පලවෙනි අකුරුතුන ටොරා නවම් න කැතුවීම් එතටටනාක් කියල ගොල කියන්නේ අද අපේ අතේ තියන පරණ ගිවිසුම එකට අද අතේ තියන පරන්න ගිවිසුමට සංකේතාත්මකව මෝසේ කියලත් කියන මෝෂය කියල මෝසෙස් කියලා එතකොට පරන්න ගිවිසුම කියන එක මතක තියාගන්නඩ ඔය මෝසෙස් හොඳේ ඒට පස්සේ ම් පෙට්ටිය කියල එකක් හදන්න කියනවා මතකද මෝෂේෂ්ට දෙවන් වහන්ස කියනවා ගිවිසුම් පෙට්ටියක් හදපා මොකද මම ගිවිසුමක් කරගනවා කරගන්න හබත් එක්ක බැහහිත් එතකොට ගිවිසුම් පෙට්ටිය මෙම මෙහෙම හද්ඩ ඕනේ ඒක ඇතුළට දේවල් තුනක් දාණ්ඩුවෝනිි කියලා කිව්වා මොනවාද දස පානත තිබෙන ඒ ගල්ලෑලි දෙක ඒ ගාවට දෙවියන් වහන්සේ ඒ ශ්‍රයිල්වරුන්ට දීපු මන්නනා තියෙන්නෙමන්න ඒවයින් චුට්ටක් ඒටස අ පස්සේ කාලේ ආරෝන්ගේ සැරහැටිය. දළහෙම දැම්මි ඒ සැරෑටිය තියන්න කියලා කිව්වා. එතකොට දසපනත මන්නා සැරෑටිය මේ දේවල් තුනක් ඇතුලේ දාලා ලස්සන ගිවිු පටිය හදනවන අපේ බයිබලිස්කෝල ගඩක් බයිබලස්කෝ ල යෙනවා මේ ගිවිසුම් පෙටිය පිබඳව ඒවගේ ඒ ගිවිසුන් පෙටිය. තබන්ඩ ඕන කූඩාරම පිළිබඳව විශේෂ පාඩනනා අපේ බයිබලිස්කෝලි තේ පාඩම තියෙන ඒ පාඩම උගන්නන්නේ අපේ පාස්ට රාජා. එතකොට ඒ ඒ ගිවිසුම් පෙට්ටිය සංකේතවත් කරන්නේ දෙවන් වහසගේ වචනය. මෝසේස්කේලමංකව පරණ ිවිසුම විතරයින්නේ නමුත් ගිවිසුම් පෙට්ටිය කියන්නේ ශුද්ද ව් බයිබලය මේ ිවිසුම් දෙක් තියන එකකට දෙක් තියනවා පරණ විු යන අුදග විස තියන අලුදග විුම ඇතු රණ විසුමත් න පාරණ විු ඇත අ ද විුත්න එතකොට මේක තම ඒ ගිවිසුම් පෙට්ටිිය සංකේතය තො මේක ඇතුලේ දස පනත්තට සමාන පනත්තියන අපිට කරන්න ඕන දේවල් නොකරන්නඩ ඕන දේවල් කියල දීලගන. එවගේ මේ අපිට අත්මික පෝෂණය ලබාදෙනවා මන්නා. එවගේ මේක සැරෑටියයක් වගේ අපිබද අදින් දෝන වෙලාවේ අදීනවා වැරදි තැන්වලට යන්න කොට සමහරුලට අපිට පොඩිෂෝක් එහෙම දීලා පිව හදනවා සමහර වෙලාවට අර්ධාවිත්තුමා ගීතාවලේ විසි තුනේ කියනවගේ ඔ බොහන්සගේ සැරෑටිය මාව සනසනවා කියලා ඇති මේකෙන් අපිට සැනසීම ලැබෙනවා ඉතින් මේක තමයි ඒ ගිවිසුන් පෙට්ටිය සංකේතවත් කරන දෙව අන්හසගේ වචනය. ඉට පස්ස අපි දන්නවා ලෙවිවරු දෙව අන්හස තෝර ගත්. ඒවර රග ඒයායගෙන් තමයි උත්තම පජකයන්තෝරගත්තේ ඒයායගේෙන් පූජකවර තෝරගත් විිසු පටේ ත්සගන අට තරගත්. එතකට පරක් විිශේ ලිීවරු සංකේතවත් කරන්නේ අද දේවසේවේ නිරත වෙලා ඉන්න දේවදසයෙන්. මම න කැමර ිටි පස පස්ස ගොල්ල තට දේව සේදය කරන දවන්හසේ වචන උගන්න්න මිනිස්සුන් මඟ පෙන්වන මනිසුන්ට ගුරකන්දීන එඒවැනි දේව දාසයන්. සංකේතලත් කරන්නේ ලෙවිවරු. ඊට පස්සේ යෝර්ධන් යෝර්ධාන් ගංග අපි දකිනවා. යෝර්ධාන් ගග තමයි මිත්‍රවරුණ මේ මිනිසුන්ගේ අර වුරුදු හතලියේ ගමන ඉවර කරලා. එ ගම නාන්තේ තිබෙන අන්තිම බාධකය. දැන් ජෝධාන්ගගේ හොඳ හොඳ දේවල් සිදුවනා නැද්ද ඒ සුස්වාන්සි බෞතිස්ම ගත්තා ඊට කලින් යොහන් බවතිස්ම දුන්නා. පස ුස්වාන්සගේ ගෝලව තැන බෞතිස්ම දුන්නා දත් ස්ශ්‍රයිල්ලට යනකටේ යෝර්ධනන් ගගේ ගෞතිස්ම ලබනවා හරි ලස්සන්න ගඟක් හොඳ ගංගක් එකෙන් හොඳ ශිරවාද ලබෙනවා අතුර ලැබෙනවා කෘෂිකර්මයට සත්තුන්ට මිනිස්සුන්ට යොක්කම හොඳයි එවනාට ඔය සංකයේ තාත්මකව අපි බලනකොට මේ ශ්‍රයිල්වරු ගමන පටන්ගන්න කොට රතු හද තිබුණා ඒක බෙදුුණක් මතකද <kritik> so, room, we ැ ුරදු හළියයක් ගමන් කරගන්නේ ආමයෙන් පස්සේ ඒගොල්ලන්ට තිබුණු අවසාන බාධකයමොකක්ද එක කානාන් වලට ඇතුල්වෙඩ කලින් දැ කානාන් වලට ඇතුල් උනම් පස්සේ ජෙඩිකෝව කියන බාධාවක් ආවා දැන් අපිට ඒක අවශ්‍ය නෑ මොක දේක ඇතුලේ තිබ්බ දෙයක් එතකො ඔගොල් හන්ඩප එත කොට කානාන් ස්වර්ගය සකේතමත් කරානක් ස්වර්ගයට ගෑයිම් පස්සෙ ඒ පවුරුති යයිද. ඒ යුදධ යේද ෑනෑ ෑ ඒ කානාන්වලට එන වෙනකං විතරයි ඒ සංකේතය පාවිච්චි වෙන්නේ. ඒ නිසා හැම්ම දෙයක්ම සංකේත කරගන්නඩත් ඕන නෑනෙ නේද අපි චෙර මොට්ටයෝ නෙවෙයින. එනිසා සංකේතයක් හැටියට බලන්ඩ ඕනදේ විතර අපි බලන්්ඩෝඕනෙ. එතකොට ජෙරිකෝවේ තිබුණු බාධක ඒ ඒ දේවල් අපිට අමශ්‍යනෑ. කානන්වලට ඇතුල් වෙඩ ප්‍රථමේෙන්. මේ ගොලන්ට තිබුණු අවසාන බාධකය ඒ යෝර්ධන් ගග හොඳයි මේ දේවල් අපේ හිතේ තියාගෙන ජෝෂ තුගෙන පරිච්චේදයට අපි දැම් බහිමුද්ද එහෙමන වෙෙල්ලගන්න මාත එක්ක ජෝෂ්වා තුන්ගෙන පරිච්චේදයට තව එකදයක් කියල මං ගගරන්ට මේ පටන්ගන්ඩ යනවා ද අපි බැලවා ඉස්ශ්්‍රයිල් කියන්නේ ක්‍රස්තියාන අයව සංකේතවත් කරනවා මෙසර කියන්නේ අපේ ඒ සුස්වාන්සිට කලින් අපි හිටපු ඒ පරණ ජීවිතය සංකේතවත් කරනවා. මෝසෙස් කියන්නේ පරණ ගිවිසුම සංකේතවත් කරනවා, කානාන් කියන්නේ ස්වාර්ගය සංකේතවත් කරනවා. ඔහොම ඒ අවරුදු හතලියක් ඒ ගොල්ලු ගමංකරගෙන ආපුයක ගැලවීම ලබපුදදායිනිදන්. අපි අපිටතාදාලදේ විතර කතා කරමකු. අපි ගැලවීම ලබපුදායනිද. සභහම උස්වාගනු ලබන ඒ දක්වා වූ ඒ කාලය. පස ැලුව විසු පට කියන්නේ එවන් හසගේ වචන සංකේතවත් කන දෙයා ලෙවිවරු කියන්නේ ඒවාචනය යදේශන කරනැත්තන් ඉට හිෙර හැට සේවය කන දව දසයන් සංකේතවත් කරන එක ජෝර්ධන් කියන්නේ පොරොන්දු දේශය තුළට එම නත්තං නාන දේශය තුළට පිවිසන්නට කලින් තිබෙන අවසාන බාධකය කියලා එක දෙයක් මම තයාම කිව්වෙන ඒක කියලා අපි කියවන්න පටන්ගම් ජශවා කවද වා කෞද නෝසෙස් පරනකිි විසුම නම් ජෝෂවා සුස් වහන්සේ. ජෂ්වා කියන නම බලඩ දැ අපි යෝෂ්වා කිය සිංගහල කියන ඉංග්‍රීසියෙන් ෝෂ්වා කියල කියනවා හෙබ්‍රවල ය ෂවා. ය ෂ්වා කියන එක තමයි ඒසුස් වහන්සේගෙත් නම හා ඒක තමයි නම. එතකොට යෝෂවා කාත් එෙක්කද හිටිය. නෝසෙ සෙක්ක. එතකොට ඒසුස් වහන්සේ පරණගි විසුමේ හිටිය. නමුත් නෑගේ දැම් බලද ජො මෝසෙස්ට සෙට්ටුනේ කොහේදතු දන්නවාද. මිසරයේදී නුන්ගේ පුත්‍රෝ කියලා තියෙනවා. ඒ ජොස්ෂ්වා මෝසෙෂ්ට සෙට්ෙලා මෝස මෝසස් මෝසස් කියලා අපි කියවන්න හැම අවස්ථාව තන ජොෂ්වා හිටිය හැබ එක කියලා නෑ. බල මෝසෙ ගානවෑ මේ සීනකන්දේ හොරේ කඳු මුදුට දම්පාලතගෙන්. ඒ ජෝෂවා හිටිය. මෝසෙස්ක හොඳ නාදක හැම සිද්ධියත් සමගම ජොස්්වා හිටියා. නමුත් එයා ගැන ඉන්දලා හිටලා තමයි කතා කරන්නේ. එය ගැන නිතලම කතා කරන්න. ඒගේ පරණ ගිනිස්ේ උත්පත්තය එක එකේ ද මලාකි හතරේ හය වෙනක් ගේසු වහන්සේ ඉන්නවා. නමුත් බොහයට පේන ඒසුස් වහන්සේ. ජොස්වාම සංගාල පෙනෙන්ඩට පට ගත්තෙ කොයි වෙල දන්නවාවද මෝසිෙස් නැති උනාය පස්සෙේ ඇයි. දෙවනන්ස කියනවා මෝසේෂ්ට දැන් මිනිස්විදිරියට යෝෂිාව ගෙනියලා මෙයා වාලේප කරලා ඊට පස්ස උඹ අර නිබෝකන්දට ගිල්ල උඹ දැන් මැරෙන්ඩ් ඕනේ කියලා. එතකොට බලන්ඩ මිත්‍රෝර්ණ කොච්චර දේවල් දෙවන්හන්ේ තන සංගවලා තිබෙනවාද කියලා. එතකොට පරණගිවිස්සු මේ ජොෂවා හිටියා යෙසුස් වහන්සේ හිටියා. ට ඒුස චරම පේ ැ හොල වරන්් ඕනේ එකන ටයිපලෝජක කියන්නේ නේද එතකොට මෝසෙස් අයියනවත් එක්කම ඉදිරියට ඉදිරි පත්වවෙන්නේ කවුද යොෂවා ඒ වගේ පරණ ගිවිසුම අපිට අද තියනවා හැබයි නෑ නෑ හැබැයි තියනවා දැන් අපි පරණ ගිවිසුම කට්යන අප ශ්‍රයිල්වරු ේ පරණ ගිවිසුම තිබෙන ඇහම දම අපි අද කරන්න ඕන නෑ කරන්න ඕන්න දේවල් තිබෙනවා දෙන්නම පාඩමක් ො මොදීවල්ද කරන්නඩ න මොමොදීවල්ද කරන්නඩ නැත්ත කියනදීවල්. නමුත් ඒසුස් වහන්සේ ආවා උන්වහන්සේ පරණ ගිසුම විනාශ කර් නවඒක ඉෂ්ට කරඩ ම ලළඟදීම දවසක් තොරා ගැන ම ගන්නඩ යනවා තොරා තොරා එක වහන්ස කියන ම තොරා විශක කරන්ඩාාවන ඒක මම ඉෂ් කරන්්ඩාව කියලා. එතකොට ඒ ඒ කකුරු්ටික ගැන මම කියලදින්ඩ යනවා ඒක අන්තර්ගත වෙලා තිබෙන මෙ සියස් වහන්සේ පිළිබඳ වවා නාවැකි ඒ දර්ශන ඒ සංකේත ලාංචන මම කියල දෙඩියනවා ඒ ඒක පස්සේ මේ පාටමට එක අදල් නෑ අදාල නෑ නෙවෙේ අදාල් අයි හැ ඒක උගන්නන් ත්තු මේ පාර මට උගන්න බෑ. මෙතැන් බන් කියන්න උනි මන අදන්නනොද යොෂ්වා සංකේතවත් කරන්නේ ඒ සුස් වහන්සේව නමෙන් විතරක් නෙවෙයි එයාගේ ඔය ක්‍රියාවලින් බලමුකෝ බලමුකෝ දැඟ ඔුල්ලෝ. තටම හො ොල්මන්හහිට නවාමං කියන්නඩ යන සමහරදේවා. ඔහොල ශ්වාස කරා නං විතරයි. ඇති ඔගල්ල විශ්වාස කරන්න ඇැත ඇය නිකම් පච කෙලින්න කියලා කියනවන අනි දැම්ම ෝස් කරල යන්ඩ ඉදන්හද. මෙතැන් පටම්මං කියන්නඩ යනදේවල් පච වගේ තමයි පේන්ඩ යන්නේ. නොකද සංකේත ගැන කතා කරනකොට ඇද හිල්ලෙන් ඉගෙන ගන්්ඩෝනේ. නැද්ද එත රෝගල් ඇහෝතියම ඒ අංසුරේශ්මය කමේ උඹත විතරයිද එලිදරුවෙන් නෑ. යට එලිදරා ලා තියනවා. ඉතිං එතෝපදේශ විසි පහයි කියනවා. දේවල් සඟවා තැබීම දෙවියන් වහන්සේගේ මහිමය ඒ දේවල් නිරාවරණය කරන එක රජවරුන්ගේ අයිතිය කියලා. එනිසා දෙවන් වහන්සේ සඟවලා තියෙන්නේ එක සම්පූර්ණයම නොපෙනෙන්ඩ නෙවෙයි. අපි රජවරු අපි රාජකය පූජකවරු. අපිට දෙවන් වහන්සේ ආලේපේ දීලා තිබෙනවා නිරාාවරණය කරලා බොහෝ දේ දකින්ට ඔබත් එහෙමයි ඔබ පස්ස කෙනෙක් නම් ඔබ දේවදහසෙක් නම් ඇයි ඔබ කිතුුණුවෙක් නම් ඔබ බයිබලය කියවන කොටම දෙවන් වහන්සේ නිරාවරණය කරලා තින්නේ එලිදර ඔබට ලැබෙන් නැද් හාඒහිකතම අපේ දෙවන් වහන්සේ අදරත්න් වහස කතා කරන එකමදේ බයිබලෙන් පිට ඇඩම බයිබලෙන් තාහුර වෙන් නැතිඒවාඋන්වහන්සේ නවේ කතා කරන්නේ. අලෝකේ දූතියා දිනේවත් තියනවා. එනි සි පරිසංවින්න ඕෝනේ හොඳ. යෂ කෞුද යුස් පහන්සේ හොඳයි යෂවාතුන්ගනි පරිච්චේදන අපි ගන ගණඩියන්නේ කොතනද ඔයි සිදධිය සිදුවෙන්නේ. ඔන්න මේ මිනිස්සු මෝසෙස්කෙ නායකත්වෙන් අවරුදු හතලියක් කාන්තාර ගමන නිමා කරගෙන පොරොන්දු දේශය ගාාවට ඇල්ල ඉන්නවා. මෙ ඉන්නම් බල්නකට අරපැත්ත පේනවා පොරොන්දු දේශය පේනවා දැම් පේන දුරට ඇවිල්ල තියෙන්නේ. දැන් ගොඩට අණ්ඩයි තියෙන්නේ. එකම ප්‍රශ්නය ජෝධන් කියන ගගක් තියන වේ ගංඟ පහුකරගනය අන්දෝනි. එච්චරයි. එතකොට ළඟටම ඇවිල්ල ඉන්නේ. එහෙම නං මේ යොෂිවා තුන අද අපිට නියමටම සම්බන්ධ වෙනවා. ඇයි දන්නවාද. අපේ සභහාවන් ක්‍රිස්්තියානි ඇද ඇහිල්ල. අවුරුදු දෙදහක් තිස්සේ ලෝකයේ පැවතිලා. දැන් අපි අවස්සාන කාලයේ අවසාන අධීර අධියරයි. එ බොහෝය මගින් හනු වන්නේ පස්ස අවසාන කාලය ගැන අපිට කියල දෙන්න කියලා මුන්න වට දඒ ගැන්න කියලා දෙන්න අපි ඉතිං දන්නවානේ පොස්ට අවසාන කාලය කියලා අපි කොහොමට දැනගන්න කියලා සමහරුවය ලෝකයේ සිදුුවෙන දේවල් ආශ්ටිතව සමහර දෙවල් අපිට කියන්නකු කියලා. ඕන නෑ ඉතිං එහෙම කියලා හිටන් අපි කියඩප කියල දෙන්න ගුණෑ මේ අවසාන කාලය ඉන්න කියලා ඇනරදි කොළඹ යනවා බස්ක. එතකට නෝරීද කොළඹට බස්ස එකේ යන්න කොට කොළඹ ගෑන හොඳට දන්න එක්කෙනෙ. දැ ඔබට ඔබයි මාතකන හට කොළඹ ගෑන කොළම්ඹ ඇතුල ගෑ චර දන්න ඇතිවුණට නුවරින් කොළඹට යන ගම ගැන හොඳ දන්නවා ද ඔබ මගෙත්තක කෙනවා කියන්නකු එතකොට මම අපි කෝචයන්න්න කෝච්යන්ක කෝච්ච මටාසායින බස්සෙක වැඩි.ි රාගම පහුවෙනකොට මං ඕගලට කියනවා මේ අපි බහිට ලෑසීම ම අප කිිට්ටොට ඇවිල්ල ඉන්න කියලා තු රොගල මොනාද කරන්න ඕනේ. ඕගොල්ලෝ එහෙමද කියලා හණ්ඩ ෝනේ. එතකොට තැම් මම ඔගොල්ලන්ට ඔගොල මගින් අයුවොත්තේම මේ දැන් අපි කෝච්චි යනකොට අපි ඒක පොඩි පොඩි ස්ටේෂන් පහු කරනවාන. උපොඩි පොඩි කඩසාපු අපිට පේනවා වාහන පේනවා එක ගොඩ නැගිලිපේනවා ඉතින් මේවා සන් පෙන්න්න අපිටි කොල්ඹ ිට්ටුවට ආාව කියද. එ ඩගොල යන ඒ අපි කියු ර බිල්දිිම මොක්ද මේ ස්ටේසමොකද හරපේ කිය මොක්ද ඉන්ඩේර මුල්ලක ෝක කියන මොකද හු පිටි කියන්නේ මොකද කැලනය කියන්න මොකද ඒම කිය ඉඩන්නෑ ඇයි ඉට වඩා වැදගත්දේ තියෙනවා ඔය රාක්‍ය තියන බඩුටි පල්ල හට ගන්ඩෝනේ පොඩ්ඩ ටොල්ලෙට් කරයනවා න ගිල්ල එඩෝනන්නේ දැන් තව දයක්වත් නෑ අපි දැන් කොලමට කිට්ට වෙනවා එතකොට මම කියන්න ඩෝන්න නෑන. මේ මේ පාලම කැලනි පාලම ඔ එක යටින් ගලන ගඟ කැලනි ගඟ. කැලනිි ගඟ මේ හරි කොලඹ. ඉති හොර පේඩෙරමුල්ල හුණු පිටිය කියන්නේ රාගමයි මරධානා අතර තියන සමහර නගර එහෙම කිය කිය ඉන්ඩෝන් නෑ. ඒ වගේ මම ඔබට කියන් ඕෝනෑ. ඩොනල් ටම්් බැස්සා ජෝබයිඩන්නවා දැන් එතකොට මේ කොරෝන ඇවිල්ල තියනවා ඒකට එන්නත් දෙනවා අනම් මනං ඒවක්කම කියඩ උනෑ මේ හැම්ම දෙයක්ම අවසාන කාලයේ සිදුුවඩ ඕනදේ එක දෙයක්ම කියන්නම් අපි කිිට්ටුවට ඇවිල්ලා ඉන්නේ. එච්චරයි එක අදද හෙටද අනිද්ධද ඒ අදාලනෑ ලෑස්තිවෙඩ එච්චර නිකං අනවශ්‍යව කාලේ නාස්තිකරගෙන ඉන්ඩෙබක් තින් අවසාහන කාලය අපි ඉන්නේ හොඳයි ඔන්න අවසාන කාලේ පටන් ගත්ත කවදද ඒසුස් වහන්සේ මලවුන්ගේ නැගිට්ටදා ඔවනේ අලුත් ගිවිිසුමන් වහන්සේ ස්ථාපිත කරය කවද තමා පාවා දෙනු ලැබු රාත්‍රියඋන් වහන්සේ අර රා්‍රභෝජන දුන්න මටකද රොටී රැගෙන ස්තුතිකොට කඩා ඒ භෝජනයෙන් පසුවන් වහන්ේ ලාන ැග මනත්ව මේ අලුද්ගිවිසුම නැතිමාගේ රොදිරය අලුද්ගි විසුම තොර අලුදගි විසුම ඔන්වහන්සේ පටන්ගන්නේ උන්වහන්සේ කුරුසි පත්වෙන්ඩ දවසකට කලින්. එතකොට ඒක සම්පූර්ණ වෙන්නේ උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටද. උන්වහන්සේ මලෝන්ගෙන් නැගිට්ටේ කවදද. ඒ ඉරිද මතකද පාස්කු ඉරිද. කිය එත උන්වහන්ස මලෝන්ගෙන් නැගිත්තේ අලුයම අලුයමන නතකද මගදලේෙන් මරියයි මක්දලායේ මරියයි අරනිත් මරියයි සොහොනට යනකොට මතව විසි අටේ එකකම්ම ගල පෙරවෙලා ඒ වහන්සේ උත්තාන වෙලා ඉවරයි. එගොලගිය අලුයම දැංකවන්ඩ ජෝෂවාතුනේ එක. ජෝෂවා අල්ලුයම නැගිට සියලු ඉශ්්‍රායිල් පුත්‍රයන් සමඟ ශිට්ටීමිහි සිට පිටත්ව යෝර්ධානට පැමිණඒතරව යන්ට පළමුුවෙන් එහි නැවතුනේය හාහා මෙන්න සංකේතය මේක ඇත්තට එදා සිදුවා එදා හිටපු යෝෂවා අලියම නැගිට්ටා එයාගේ සියලු ඉශ්‍රයිල් පුත්‍රයන් සමඟ එයාශිටීම් හිීසිට පිටත්ව ගියා යෝර්ධානට පැමිණ එතරව යන්ට පලුවෙන් එහි නැවතුනා එක ඇත්තට සිදුවුණා ඒ සංකේතාත්මක ව අපිට මනව අදන්නවාද අලුයම ඒසු වහන්සේ නැවත්ත නැගිත්තා නැගි ගමන් උන්වහන්සේ කරේ දවස් හතලියක් මේ ලෝකේ ඉඳල්ලා. උන්වහන්සගේ ගෝලය උන් වහන්සගේ අනුගාමිකන්ට උපදේස් දුන්න විේෂෙන් උන්හන්සේ ස්ර්ගයට අන්ඩ කල උන්හස උපදේ දුන්න මෙන්න මෙ මෙම මෙම නිුසලිමට වෙලා ඉන්ඩඒ දේවල් කිව්වා. ඒ සියල්ලෝම දෙනා ඉශ්්‍රයිල්වරු හර්ගමන් කියනක. එතන ඒසු වහන්සේ නැවත නැගිට උන්වහන්සේ අර දේවල් කරලා. යා දෙකේ ශුදදාත්න බෞතිස්ම ලබාගත්ත ඒ සියලොමො දෙෙන ඉශ්්‍රයිල්වරු පමයි එතන අන්‍ය ජාතිීන් කවරුත් හිටියේ නෑ. ඉස්ස ඉස්සල්ලම අන්‍ය ජාතීන්ට සුභාරංච ගෙනනිච්ච කෞද පේතස්තුමා කොහෙයිදන්ද අර යෝපාවේ හං වැඩ කරන ශීමෝන්ගේ ගෙදරෙයිද. කොහටදගිය කයිසරියාවේ හිටප කොර්නේලියුස්ගේ ෙදරගිය කොෝර්නේලියුස් තමයි ඒ සුස්වාන්සේව පිළිගත් පලවෙනි අන්‍ය ජාතිකයා ට පස්ස දෙවන් වහන්සේ අන්‍ය ජාතිකයින් වෙනුවෙන්ම ප්‍රේරීත පාවුල් තුමාව තෝරගෙන. උන්වහන්සේ අන්‍ය ජාතින්ට සුභහරංචිය ගෙනනිච්චා ද වෙනකොට ඉස්්‍රයිල්වරුන්ට වඩා අන්‍යජාතිකයින් ක්‍රස්තියානි වෙලා ඉන්නවා. ඔවුනේ එතකොට බලන්ඩ මේ කොච්චර ඇත්තද කියලා. Yesසු සහන්සේ නැවත නැගීට උන්වහන්සේ මිනිස් එක් අවුරුදු දෙදහක් ඒගොල් නව ගෙනවා. ඒකට තම අපිත් දැක් සෙට්වෙලා ඉන්නේ. හ මුල්දවස්සල පවුල්ල පේතුෘුස්ලා මත ුසල ඒගොල තම හිතේ. නමුත් දැංක් සුරේශ්ල රමේශ්ලා සිරිසේනලා සීලවතිීලා අපිත් තින්නවා. නියමයිනේ එතකොට අපි සියලුම දෙනාව යේ සුස් වහන්සේ කරගෙන ඇමිත් දැන් කොතනද නවත්තලා තියෙන්නේ. යෝර්ධාන් කිට්ටුව. අවවසාන බාධකය දැන් තියෙන්නේ. ඒ යෝර්ධාන් අපි පහු කරපපුූ හම අපි කෙලිම්ම ස්වර්ගයට සභාව උසවාගනු ලබන්්ඩ ඔන්න මෙන්න තියෙන්නේ එහෙමනම් මෙතන මෙතැන් පටන් දෙවෙනි පදය පටන්. මිත්‍රෝය හොඳට රහගන්ඩ. අවසාන කාලේ අපි කරනන්ඩ ඕන දේවල් මොනවාද. අපිට උන්වහන්ස කියන දේවල් මොනනාද. සේකයි හැට දේ දාසයෙන් හැටිට පිමුණනාද කරණ්ඩෝනේ. ඇ හහිලිවන්තෙන් හැටිට මනාද කර්ඩෝනේ. ඒ සියල්ල මෙතන ලියලා තියෙනවා. ඒ නිසා මම දා කියනවා ජොෂවා තුන කියන්නේ ඇත්ත සිද්ධියක් සටහන් කරපු යිතිහාසික සටහනක් පමණක් නොවේ. දෙවියන් වහන්සගේ වචනය පමණක් නොවේ. මෙක අනාාව කියයක්. අපිට අද කරන්ඩ ඕන දේවල් කියලා දෙන අනාවැකයක් නිසා. අනාගතවා කියයක් හැටියට මේ ක අපි දැන් පටන් ඉගෙන ගමුදවෙනි පදය. තවද තුන් දවසකට පසු මුලා දෑන හු අන්දායම මුළුල්ෙහි ගොස් සෙන්නගට කතාකොට උතන තව ගොඩක් දේවල් තියෙනවා තුන් දවස කියන්නේ මොකක්ද කවුද ගිල්ල කතා කරන්නේ මංකිවනේ සමහර පද එක දෙක් නම පොඩ්ඩක් තට්ටුරගෙන යනවා කියලා ඒකේ තේරුම දැන් කතා කරලා කියලා කියලා දෙන්න ගියෝත් ඒකටම පැෑ දෙකක් කියයි. ඒනිසා? ඒ දැන් පැතකින් ති ම තුන් නි පද බලන්න දැන් කවර ඉල්ල කකාා කරලා කියනවා කැනෙ යොෂවාගිං නිකුතුුණු අනය මිනිසුන්ට ගිහිල්ලා කියනවා එතකොට ඒසුස් වහන්සගෙන් අපිට ලැබෙන අනය මේ තමයි එති මොකක්ද කියලා අපි බාලමු හ ඔන්න තුන් වෙනි පදය සේනකට කතාකට දෙෙවූ ස්වාමයන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටියත් ලෙවිවරුන් වූ පූජකයන් එය ගැන යනවත් නුබල දකින විට නොඹලගේ ස්ථානවලින් පිටත්ව ඒ පස්සෙ පලල්ල එකන්නේ ගිවිසුම් පෙට්ටිය කියන්නේ දේව වචනය ඒ උත්සගන යන ලෙවිවරු කියන්නේ මේ වචනය උගන්වන දේශනා කරන දේවදාසයින්. එතකොට එදා ඒ අයට ලැබුණු පනිවිඩය අද අපිට ලැබෙන්නේ කොහොමට දන්නවාද කිතුුණුවමී කිනෝහෙනකොට ඒ පසල්ල වෙඩ පුලන් කවරු හරි වඩ පුළුවන්වාචනය නැමැති ගිවිස්සුම් පෙට්ටිය. ඔබට උගන්වනු ලබන්න කල කවුරු විසින්ද නිකං ඔය එකකා විසින් නෙවෙේ ඒකට කැඳවීම ලබපු ආලේපය ලබපු පුහුණුව ලබපු සුදුසුකම් තිබෙන අය දේශනා කරන්ඩ ඕනේ. වචන්නේය දේශනා කරනවා කන සෙල්ලමක් නෙවේ. මොකද මේ වචනය පවත්වන් නැතුව දේශනා කරන එක හොරා. අනුන්ට කරන්ඩ කියලා මූකරේ නැත්තක් මූ හොර. එනිසා නිකම් පැනගැන න දේශනා කරන් න්ඩප ය බබල ෝල ිල්ල හම ටක් ග ගත්තා හොම ලටක් ග ගත්ත ක් ගන ගත්ත බයිබල් ටඩි මෙතත් සිගෙන ගත්තා කියලා. ඔල්දුව පුර වගෙන දේශනා කරන්නඩ අන්ඩිපා දේශනා කරන්න එකට අපිට සුදුසු කමවන මේකට අපි කීකර වෙලා ඉන්ඩෝනෙ කහොමරහි දෙවියන් වහන්සේගේ වචනය දේශනා කරන දේශකින්. බයිබලිං දේශනා කරනක අහනකොට, අපි මොනවාද කරණඩෝනිලු අපි ඉන්න තැන්වලින් නැගිටින් ඩෝනිලු. මොකද අපි ඉන්න තැන් අපි පෞ්කරගෙනින් වනම් එ පාපේ දාලා නැගිටින් ඩෝනි. අපි සංස්කෘතික දේවල් වලට හිරවෙලා කොරවෙලා ඉන්නවනම්. දැ මාවගණ්ඩ මම දෙමලෙක් මට දෙමළ සංස්කෘතියයක්ත්තියන. දෙමලු මේ වකරන්නේ. අරවකරන්නේ මේ වකන්නේ. අරවකන්නේ මේම කතා කරන්නේ. අඟ රවාදා මේක කරන්නන්නේ බ්‍රහස්පතින්ද මේක කරන්න නෑ. ඔය වගේ ඔය ආගමික සංස්කෘතික පාරම්පරික දේවල් වල්ලටහුවෙලා හිරවෙලා ඉන්නවනම්. ඒවා අපි නැගි ටිින්ඩෝනේ. අපි දෑවැද්ද ගන්න හරක්ට දෑවැද්ද ගන්නේකාට මම වෙන වචනය අතිය යිට ඒ එක ඉති වෙන තැන්වෙල කියනවා එත ඒක දැන්මන් කිය නෑනේ පොයන්නෙන් පටන් න්නවා අයායන්නන්නේ ඉවරව වෙනවා මැද හරි අල්ලනය එන්නකුයි ත්න එන්නකු ෙනවා ඒවා මට කියන්න කැමති නෑ නමුත්ම හරක කියලා මෙතන කියවා. දැෑවැද්ද ගන්න එක හරක හැබැයි අපේ සංස්ෘතිවල ඒවා තියනවා ඉතිං ක්‍රස්තියාානිි වෙලාත් අපි ඒකේ ඉඳගෙන ඉන්නවා කොච්චර වුනත් අපේ මිනිස්සු බලයින දැවද ගත්තාද නැද් කියලා කොච්චරනට අප අම්මලාතා අත්තලා අපි වගේ පරිනත වෙලා නෑනිෙ ඒගොල්ලො නිසා අපි දෑවැද්ද ගන්නවා කියලා කියන සමහර පිරිමි හරක්ඉන්නවා. ඒවයින් නැගිටින් ඩ ඕනේ කුල්ල මල්ල බේද බලන්න ඒවයි නැගිටින්ඩ ඕනේ දෙමල මනුෂ්‍ය කියනවා. මම කොච්චර ක්‍රස්තියාන වඋුණත් අපි දෙමලන අපිටම කියලා සංස්කෘතියක් තියෙනවන්නේ එිනිසා අපේ දුව සිංහල එක එක්කො බඳින්ඩ බෑ. අපේ පුතා දෙමල් මේ සිංහල කෙල්ලෙක්කො බඳින්ට බෑ. උහොම කියන අන්න. ඉ සමහර සිංහල හය ඒගොලො කියනවා එකගොලො කොච්චර ගැලවීම ලබලලා කොච්චර දෙවන්හන්ස තුළ හිටියත්. අර සිංහල පුටුව ඉදගෙන ඉන්නවා නැගිටින්ට කැමතිනයි කැන ම කියන්නේ ඕගොල්ලෝ දැයි දැම් මෙහෙම නැගිටින්ඩ කැමති නැත්තං ඉඳගෙන ඉන්ඩ හැබැයි බයිබලි කියලා තියනවා ඉඳගන උන්න ඇති නැගිටින්ද කියලා. ඇයි දන්නවද සමහර වෙලාට ඉඳගන උන්න හම අපට ස්සරහට ය අන්නබේ ගන ඇන්න පුලුවන්ද මොකද අපි පලේන එකෙදඉන්නේ ක්‍රස්තියනය අදහිල ගැන පලේනණ එකක්ද. නැත්තම් කාරකද කෝචයද අපි ඉඳදගෙන ඉන්න කොට ඒ අපිවගෙන අන්ට නෑ අපි ඇවිදන්ටඕන මේ ළංඟදී ම ඇවිදීම ගැන දේශනාවක්කර තවත් දේශනාව අක්කර කක්කුල්ල ගැන නේ මේවා වෙලා තියන වෙලාවක බලන්ඩ් ඒ කොච්චර ඇදගත්ද කියලා. ඇති මෙතන දෙවියන් හන්ස අපිට කියනවා. උබේ ඉඳගන්න ඉන්න තැන් වලින් නැගිට පන්. උබේ සංස්කෘතිය වෙන්ඩ පුළුවන් ආගමවෙඩ පුළුවන් ජාතිය වඩ පුළුවන් කුල්ලය වඩ පුළුවන් උඹේ අධ්‍යාපන ස්ථාවර වඩ පුළුව අනි අපේ අපේ මානසික චේතනාචින්තන වඩ පුළුව අනේ මොනවනත්කමක් නෑ. අපි අපි ඉන්න තැංවලින් නැගිතිින්ඩ ඕනේ ඒක හොඳට මතකතියාගණ්ඩ. ගැනමීමයි ගේ දෙමලකම මකින් නැති උන්නේ ම තම හිතන්නේ දෙමලෙ මම දෙමලෙක් මැරේ ම්මන්දමෙක් එ ඒ වගේ ඔගොල්ලන්ගේ සිංහලකම ඇතිකර ගන්න දෙපා නමුත් වචනයේ තිබෙන සමහර දේවල් අපිට කරන්ඩ බැරුව අපේ සිංහලකම අප දෙමලකම අපේ පාරම්පරිකත්වය අපේ ලාංකිකත්වය අපේ සංස්කෘතිය බාධාවක් වෙනවා නං ඒවයෙන් අපි නැගිටිින් ඩෝනී. ඒවා තෑරල දාණ්ඩෝනේ. හැම දෙයක්නා තෑරල දාණ්ඩිපා මිත්‍රවරුණ අප සංස්කෘතික සමහර දේවල් තියනවා හරි හොඳයි. දැන් අපේ සිංහල සංස්කෘතියේ වැඩි හිටියන්ට ගරු කරන එක තියෙනවා. ලස්සන ලස්සන්න දේවල් තියනවා. එතකොට අපේ. ෑ එතකොට අපේ බීම අපේ සමහර දේවල් තියනවා හරි ලස්සනයි. ඒවාසේරම අපි නැතිකරගඩ ඔන්නෑ හැබ මම කියන්නේ වචන්නයට පොට හැනිව වචනය කියලා තියෙනවා න. මේ දේ එපා කියලා. ඒ තැන්වලින් නැගිටින්ඩො හිතන්න උගන දැන් තේරෙනවා කියලා. නේද. හඩ ඔය තරහවැඩි ප මංහර හරක්රවාමව කියල හෙමකිවන දැ කවරරි දෑගත්ද ගත්ත කියෙනෙක්කින්නවානම්. න්ට සට්ටුනාන කරන්න දන්න ආය කරන්්පා එ ආ කරන්නට අය බඳින් යන නෑනෑ ඉති ඔගොලන්ගේ ලමයි එනවානේ ඔගලන්ගේ අනිත් කටයනන මල්ලිලා ඥාතින් සභාවය ඉතින් මුණගරන්න දෙන හරි එත්ස කොට මේ බලන්ට මෙන්න බලට හතරවෙනි පදය හරි වැද ගත හ මේ හතරවෙනි පදේ මම කවදාවත් කාටවත් මම කියල දීලනෑ පළමතාවට මේ හතරවෙනි පද ම කියලන්නේ එහෙත් මෙමෙන් රියන් දෙදහක් පමණ වූ ඉඩක් නුබලාටත් ඊටත් අතරේ තිබිය යුතුය. ගිවිසුම් පෙටියයි මේ ගොල්ලො අතර රියන් දෙදහක් තියන්ඩ ඕනෙලු මීට පලවෙන් නුබලා මාර්ගය නොගිය බැවින් නුබලා යන්ට ඕනෑ මාර්ගය දැනගන්න පිණිස. ඊට ලං නොවී සිට පල්ලෑයැයි අනකළෝය. එකන්නේ ගිවිස්සුම් පෙට්ටිය පිටිපස්සෙන් යන්ඩ ඕනේ හැබැයි ොඩි රක් තියාාගණ්ඩලු පොඩි දුරක් තියාගණ්ඩ රියන් දෙදහක් තියාගණ්ඩලු එතකට විිවිසුන් පෙට්ියේ කියන්නේ බයිබලේ කියලම කියල දුන්නන්නේ. එතවොට බයිබලේට ලංවෙන්ඩ නමුත් රියන් දෙදහක් තියාගණ්ඩ මොකදදන්නවා දෙක තේරුම මිත්‍ර වරණේ අපි මැරෙනකම් අපිට මුල්ලු බයිබලේම තේරෙන්නේ යන්නේ නෑ මුළු බයිබලේ තේරු ගණඩ හදන්ඩ එපා ල්ලු බයිබලේම තේරුුණානං තමයි අපි හොඳ ක්‍රිස්තියාා නිකාරයෝ කියල හිතන් ඩ එපා. දැ මාව ගණ්ඩකෝ මම මගේ න ඔබ මොනවා දන්නවාද පොඩක් හරි දන්නවානේ. ගොඩක් කයි හිතන්න මොවා දන්නවාද. සුරේෂ්ට නම් බයිබලේ නිකං ඇල්වතුර වගේ දන්නවා. සුරේෂ්ට සමහරු කියනවා ද බයිබස් back handsන් කිය මගේ අතේ පිටිපස්ස වගේ මට බයිබලය දන්නවාලු ගේ ප්‍රතිචාරය පනත්තන්ගාද මහණ පිස්සොද මේ බයිබලේ මේ සුරේෂ් වගහීමෙන් කියන්නේ මේ බයි මෙච්චරයි නං මේ බයිබලේක මම දන්නේ මෙච්චරයි. මන් දන්න මෙච්චර නොත් ඇබිත්තක් තමයි උගලන්ට මංු ගන්නලා උගනල කියල දෙන්නේ ඒක ම හල බෝහ බොෝ අය කියනවා අනගන්නේ පස්ට මීට කල්ලින් දැන්න ගත්ත නැතිදේ දැන ගත්තා බුදුම ආශිර්වාදයක් වුණා අපිට අපේ ජීවිත වෙනස්ුනයි වගේ සාක්ෂි ගොඩක් එනවා ඔය ඔක්කෝම ලැබෙන්නේ ඉතා චූටි ඇබිත්තකින් එතකොට ඔය ඇබිත්තකින් අපිට මෙච්චර රශිත්වාද ලැබෙනවා අන ොල යිබලේම දැනගත්න්න නොනවාද වෙන්නේ එතකොට සුරේෂ්ට යිබලේ කොච්චර දන්නවාද පොඩ්ඩයි දන්නේ. එතුකට මට ආස නැද්ද ඊට වඩා දැනගණඩ ආසයි. තැ බයිබලයේ තිබෙනවා සමහර දේවල් මම ඔල්ලුවෙන් හිටගැත් උත්සාහරලා බැලූෝක තේරු ගණඩ ේරෙන්න්නේෙමන කායින්ට කොහෙද ගෑනියාව හන්නේමනෑ කම දෙයක් දන්න ආදම්ගේම තවත්ද එක් තමා නමුත් සහරිවාපි දන්න ඒනක් ඒනොක් ගැන මේ පෙේ මෙතන ඉන්නවා පස්ස දෑන මගේ हाස්ක තුනට ක ඔ ඒ නො දෙවියන් වන් से එක්ක ඇවිත් ද ගමන් කලා කියලා තිය න පස්සේඒගන පොඩ්ඩක් කියලා දෙන්න කියලා माක अर කියලා තියන එකට වඩා මේචරක්කත් වැඩිබර මට දන්නේ මාත් බල කොහොමද ඒ නොක් අවුතු තුुන් से හැට පහ දෙවියන් වන්සක ගमाන් करेंගේ याත්ඥ जीීවිත कोොහොමදඒ කාල යිබල තිබුුණ නේ तो කට දෙවියන් වහන් से කොහොමද මේගොල් දෙ කතාගरी අන්ති එක මර තරෙන් යන්න බයිබල පරණගිශන පැත්තකින් තියන්නකු අලුදගි විසම සමහරදව තේරෙන්නේෙම නෑ සමහරේවා මම කියන්නේ මෙන්න මෙච්චරයි බයිබලය දෙවියන් වහන්සකි වචනය තමයි අපි නිතර බයිබලය කියවන්නඩ ඕනේ තමයි බයිබලය අපිට කිටතුව තිෙන් ඕනේ අපි බයිබලයේ එෙක්ක ගමන් කරන්න ඕනේ හැබැයි ඕනාමට වඩා බයිබලේ තේරුම්ගන්්ඩ උත්සාහ කරඩ එපා තේරින් නැතිවා හරි මේක මට තේරෙන් නෑ ශුදත්මැණන් වහන්සේ තේරමී කරලා තියෙනවා මේක මට තේරුම් කරලා දෙන්න කියලා. අතරන්න. මට තේරන්නත් නෑ මං අහන පාස්තස්ල කියනවා දන්න කළ මගින් සහරු ප්‍රශ්නානට මං කියෙනවා අනේ ස්ොරි මට ඕක දන්න කියලා. අතරින් තේරෙන් නැති දේවල් අතැරල දාන්්ඩ හැම එකක්ම තේරුම් ගණ්ඩ අන්ඩිපා ඕනාවට වඩා තේරුන් ගන්්ඩ ලංවෙන් එපා කියන්නේ එක තමා අර්ථය මත්තක දෙක සෑරයා. මහිතන්න බෙට්ෂමේ හරිකොය හැරි ගිවිසුන් පෙට්ටිය ඇවිල්ල නතරවුණා කරත්තකින් ඒ හිටප මිනිස්සු කුතුහලෙන් මොනධනාද කරේ ඒ ගිවිසුන් පෙට්ිය තුළ මොනවාද තියෙන්නේ කියලා එබිලා බලන්ඩ උඩට නැගල ඇබි ැල්වා කෙනෙක් දෙන්නේ නෙවේ පනස් දහක්. දෙන නංසම නාද කරේ පානස් දාමන් නැරුවා. ඇයි ඕනාවටට රිගණ්ඩෙ පයි කැන ම කියන්නේ යිබලේ ඕනට වඩා රිංගෝත් දෙවියන් වහන්ස අපි මරයි කියන එක නෙවෙේ. දැන් අනිත්කාටයට මේක තේරෙන් නැත්තන් ගන් ගන්ඩපා ම අපේ බයිබ විශාරධවරුන්ට කියන්නේ. ඔය බයිබල් ස්කෝල වල උගන්න ගුරුවරු න්න ොතන ශිෂයන් ශිෂ්‍යාවන්න ඉන්නා බයිබල අධ්‍යනය කරනයි නොගලන්ට මං හමර්දීවකන්ද ෆෝම් කටිසිසන් හලදයනවානෆ බටියි බබ ම එකට රෙඩක්න් ක්‍රටිසිම්ේ ඒ ක්කොම පැහැදිිගන්නු නෑ ලිරි කටිසිස එතකොට කල්චල් ක්‍රටිසිිසම් සෝස් කටිසිසම් ගේද යන්නේ අලොගි විස්සුම ඉගන ගන්න කොට සෝස් ක්‍රටි සිසම්ගේ මදනවා. මකද සෝස්ක්‍රටිසිසම් මාක් කාාගෙන්ද එයා විපරන්ටික ඇර ගත්ති කියලා ඇතැනේ මක් යන්නන්නේ බානබස්ගේ අක්කගේ පුානෙ ය ඒසු වහන්සික ගෝලියකුත් නෙවෙේනේ ඉතින් එයාගේ සුභාරංචලියන්ට යාට කොය හෙන්ද සෝස්සයක හම්බුණේ. ඒ නිසා එයාගේ සෝෂ්‍යක පේත්‍රු ුලුද ඒකොල් ඇට දේවල ත්‍රා ගන්නවා. පේතෘුස්. ෝ එක පේතුරුස්ගෙන් ගොඩක් කරුණු කාරණා ඇරගෙන තමා අපේ මාක්තුමා එයාගේ ලිව්වේ. හිට පදසේ මාර වැදත්යෙනවා. ඇ ලකට කොහෙද හබුණගෙ ොයා ගඩ බෑන. ලුක පසලයි්ෂ මනුසෙක්නේ දොස්තරන හත් එෙක්නෙ. එතෝට එයාට විස්තරක්කම ොහොද ලැබුණේ වෝස්ල ෝ. එතකො එ සෝස් එක තමයිල්ලු මතය වඋගත්ති. ඉතින් මේ ඉග්‍රීසින් සෝස්ෝCE කැන කුම්මන පදනමින්ද කොහෙන්ද ඕ මෙ ඇරගත්ත. එතකොට මතයව්ගේ සෝෂ්‍යක මනාාද මාක්ගේ සෝෂ්‍යක මොනනාද ලගගේ සෝෂ්්‍යක ොනාද ජෝන්ගේ සෝෂක මනාද ොකම් බ බබ කොජ්වල ගොල දැඟලුව නද ේ. එතකොට මේවා ටුමැටෝෝස්්ද නැත්තම් බාබ කියව සෝස්ද ට වා වැඩක් නෑ හලෝ ඒකයි මං කිය අන්ෙන්න ත රොගෝල කි වනගේෙම එතකොට පසු ුරේෂ තුර වා බයිබල් කොලජ්රනන්නේ කනෙ ොත් බයිබල් කොලජ්ු ගන්න කෙ ඔයා ඒ සෝසස් ගන්න මයි මගේ දේගෙන් සෝසස් මං පාවිච්චි කරනවා හැබැයි ඕනවට වඩා රිංගලා සුදදාාත්මෑන් වහන්සගේ දේවා නුභාාවයට පටහැ දේ මංන් කියල දෙදිය. නි බ්ලම් කිය රි හරි හොතම හොතම හොතමදේ හොතම බයිබල් ේචශනය නොවාද පලමේ පොත් පහ මෝසේ ලිවේ නෑ කියල කිය එක. මොනාද ඒක 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 මුංකරේ මොුණාද ය ඔයෝ ජDPි තිීරක ගෙනාපු එවුන් නිකං සාමාන්‍ය ක්‍රස්තිානිිකාරයුතු. මාරමාර හොඳ හොඳ උපාධධාරී ඒගොලු බැල්ලුව? යහේ යාහේ කියලා ලියල තියනෙවා ලිවේ වෙනම සට් එකක් එකට කියන යාවිස්ට් ලා කියලා. එෝහි මල්ලෝහහිම කියල දෙවන් වහන්සට නම දීපු සට් එක වෙනමටක් එෝොහිස්ටස්. ඊට පස්සේ අර දවිතය කතාවහෙම ලියපු කටිය ඒක වෙනම සැට්ටක් ඉතිේ එකඒ ඒට කියන ඩවනical Ri කියලා. එතකට ලෙවි කතාවහෙම ලිවේලව Levi sources. එතකොට යාවිස්ට්ජ. Elෝහිස් Eronoicalrit D. ඉටබ ලෙල් e uh, L එතකට AAL කියන්නේ P මකද ප්‍රීස් එකට J E D, P තියරේ එක ගනල්ල කෙලිම්ම ගැහවනය ෝයි මෝසෙස්ටක මෝසෙස් නැවේ ලි්වේග කියලා. ඇතිේ මට තද වෙන්නද. ඕනවට වට ඕනවටට ම් 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 හයටසිම් ලෝව ම් මේ බයිබල්ස්කෝලස් ල කො දන්නන රුඩස් බුට් මන් මාටෙන් ලූතර් වගේ හොඳ අය ආපු ජර්මණය මවි ඇද රුඩල් බුට් පටල වගේ කට්ටිය. වයිස් මාන එතකොට සිිම්ම මගේ දෙේගන මම කියන්නට හදන්න මොන අදන්නවා දැ දැන්ක් සාමාන්‍ය මේ වචනය හගෙන ඉන්න සාමාන්‍යය කිතුනවා. මම හිතන්නේ ඔබට තේරුන් නැමකද මේ හාදයක් කියන්නේ කියලා. ඕ මං කියන්නේ බයිබලේ දේවානු භාවයෙන් දුන් ශුද්ධ ලියමන්න. ශුදාාත්නාන් වහන්සේ දන්නවා මේක ඒ ඒ අයට කොච්චර දෙන්නඩ ඕනදි කියල. ඔබ ඔබගේ පරිනතය ඔබගේ වර්ධනය ඔබ ඔබ ජීවිතය ඔබ කිතුුණු අන්දැකීම ඒකට අනුව ඔබට දෙන්ඩ දන්නා. අම්මලා දන්නවා. ද හයිකපුතාට කොච්චරක් බෙල දෙන්න ඕනද අුරදු හතර කොල්ලට කොච්චරක් ෙදල දෙින්ඩඕනෙද මේ මේ අවුරුද්ද දුවට කොච්චරක් දෙන්නඩ ඕනෙද මොනවද දෙන්නඩෝනනි කෙළම දන්නවා. දරුව තුන් දෙනාම එක හා සාමානම වටිනවා ඒ දරුව තුන් දෙනාටම මෙ අම්මා ඒ දරුව තුන් දෙනාටම කරල දෙන්න ඕනේ නමුත් ඒ ඒ අයට හරි අන්ඩ දෙනා එච්චරයි එතකොට අ අවුරුද්ධෙ බබා අවුරුදු හතරේ පුතාගේ කෑම කණ්ඩ ගියොත් මෙ ට දිරවන්නේ. අවුරුදු හතරේ පුතා ඔවරුදු දහයි කෙන කන අයියා කන ්‍රමගේම තාතන යම්මගේ පුතානේ වට පුළුවන්යි මට බැරි කියලා මෙහාරව කණ්ඩ ගියොත් මෙයාට දිරවන්න මෙයා ලෙඩ වෙනවා. ඒ නිසා මිත්‍රවරුණි ඔබ කවුරුුණත්. ඕනාවට වඩා බයිබලය තේරුම් ගණ්ඩ දුවන් එපා ඕනාවට වඩා බයිබලය ගන ගණ්ඩ හදන්්ඩ එපා. උබටට අවශ්‍යද ශුදත්මන් වහන්සේ දෙඩ දන්නවා ඉතින් මටත් ශුදත්මන් වන්සේ නිසා තමා මාව මඟ පෙන්න්නන්නේ ඕනාට වඩාහක් කියල දෙින් ඩිපා කියමක් ඒ එකනි සමරලටගැන්න මේ පදියට වැඩිය රංගන්ඩ ඕන්නෑ කියලා කකට හනකට්ට හිතුවනක් සුරේස්තෝක දන්න ඇතුව ඇති ඒක යු තට්ටු කරගෙන යන්නේ කියලා කමක් නෑ ඔහු සමමාරයවමන් දන්න ඇති තට්ටු කරග දන්න තේව කියදිද හ දන්න සමහරඒවත් නම් තට්ටු කරගෙන යනවා. එකට හේතුවම නදන්නාද. ඒක සමහරයට ඕන්නෑ. එච්චර ළඟටේගොල්නාවගේ ඉන්ඩුවන්නන්නේ ෝකන් අදහස් කරන්න සුර්ේෂ් බයිපොලට ලං වෙලා ඉන්න තරම් වෙන කවරුතු ලං වෙලා ඉ කියන එක නෙවේ. මට වඩා අනිදරව් ලබාගත් සමහරයින්නවා. ඒලිදරව මම ලබාගණඩ දුවන්නේ මොකද මට බෑ. මම එච්චර පරිනත වෙලා නෑ. නිසා ගුලු පොඩා පරිසම ඩේ කරගන්නඩ හොඳයි පස්සන පදතට න්ද යොෂවාද ඔන්නහගන්න දත් වැදගත් වැද ගත්යක් හැමදක් වැඇද ගත්වා සෑඩ වැදගත් දැන් සමහර අයට මමම ගාන්් යනෝමයක මමන වේදවන් වහන්සේ. යොෂවා කියනවා හැට ස්වාමීන් වහන්සේ නුබලා අතරේ පුදුමදේ කරන්ට යන නිසා පවිත්‍රවයල්ලායි සනඟට කීවේය. හට තුම දෙයක් දෙව අහන්සේ කරණ්ඩයවා. හස්කමක් කරණ්ඩ ය හට අහස්කමක් කරන්ඩ ඕන නං අද තම මොනාද කරන්්ඩ ඕනේ පවිතර වඩ ඕනේ දැම් මිත්‍රවරුණී යාඥාව දැද්දගත් කියැ ඉච්චරට වැැදගත්. නිරහාරය භයනක විදර වැැදගත්. හැබැයි? අද ගොඩ දෙනෙක් මනදන්න අද කරන්නේ. ඒගොල්ල කරන්ඩ යන හාස්කං රැස්වීමට කලින් නිරහාර වන්නවා යාඥඥා කරනවා යාත්ඥා කණ්ඩායෙන් ලැස්ති කරනවා සමහර වෙලාවට යාඥාව දංවැල් ඇති කරගන්නවා ඒ සේරම හොඳයි හැබැ කී දෙනෙක් ද පමිතත්‍ර වෙන්නේ. මට කියන්නපා හිති පා ශබි නිරාහාර ඉන්නකොට පවිත්‍ර වෙනවාන ඇති අපි ආත්ඥා කරනකොට පවිත්‍ර වෙනවා කන්ඩාමලට ගකින් දෙනකට අපි දංන්වල් යාාඥාව කරනකට අපි යාාඥා කරන්න කලින් අපි පසු දේවෙනවානන්නේ අපි පවිත්‍ර වෙනවානේ කියන්නබා ඇ කියටිා කියන්න ඒ ඒරම ඇත්ත එ කිස්සේ දෙයක් මම ප්‍රතික්ෂේප කරන්නේ නෑ හැබැම කියන්නේ මොනවක්දන්නවාද දෙවියන් වහන්සේ දෙන හස්කං අපේ ජීවිතවලට ඕන්නේ නම් පවිත්‍රවීම වැදගත් අ කලින් මං කිව්වේ අපේ සිංහලකමෙන් දෙමල කමෙන් අප සංස්කෘතික දේවල් වලින් තාරම්පරික දේවල් වලින් ඇ බැහිකංවලින් ඒ වැනි දේවල් වලින් අපි නැගිටින් දෝනි කල සමහරු නැගිටින් නෑ. ඉන්දගෙන්ම ඉඳගෙන නිරහර යාත්ඥාදානවා. ඔව. ස්මාර මිනිස්සු සමාවදෙන් දඕන මිනිසුන්ට සමාාවදෙන් නැහැබැයි නිරහාර ඉන්න. සමහර චාරිත්‍ර වාර්ත්‍ර දෙවන් වහන්සේ අප්‍රිය කර අන්‍ය ආගමික. වාරිත්‍ර තමමාගේ ජීවිතය පවුලේ සභහමය කරගෙන නිරහාරයෙන්ව අවුදුනේ දවස් හතලිය. සමහරමිනිස් සුතේම තුම ආත්ඥා දැවල්වල අම දන්න ගහගෙන උටත් පැනකර ආත්ඥා කරනවා. සමහර මනිස්සු ්‍යාඥා කරනවා දගනකොට මට නිකම් දුකයි. අයිසේ අවදාහරි මම ඒවගේ ආත්ඥා කරන්ඩ මම පරිරත වේද ඔ කියලා. එච්ච හැබැයි? අර ජරා දේවල් ජීවිතය තියාගෙන හැමගේ නම නෙව සමහ එතකොට මෙතන දෙවියන් වහස කියන්නේ යෝෂවා තුළින් යෂෝකන අපි ඒසුස්වාහන්ස ඒස්වාන් කියන්නේ හලෝ මම ඊෙත් අදත් සෑමදත් නොගෙනස්වෙන ස්වාමන් වහස උද ැ්ද එදා ඒසුවාන්සේ මලවුන්ගේ කටයව නැගිටව වන්න අදත් උන්වහන්සේ බලය තියෙන. එදාත් හස්කම් ප්‍රතිහාර කරාව වහස අදත් හස්කම් ප්‍රාතිහාර කරනවා. හැබැයි. අපේ ජීවිතවල හස්කන් තියෙන් ඕනෙ නං. යාත්ඥාව නිරහාරය අරවා මේවා තිබොුණට මදි ඒවා ඕනේ මදි මොනවද තියෙන් ඕෝනේ පවිත්‍රවීම තියෙන් ඕනේ. පවිත්‍රවීම තියෙන් ඕෝනේ. පවිත්‍රවීම එන්නේ කොහොමද. බයිබලෙන් බල ඩඕන මොන්නව මොන්න අපිරිසිතු දේවල්ල අපේ ජීවිත තියවද කියලා. ඒවා ඒතු ගණඩෝනෙ ඒවාට පසු තැමෙන් ඕෝනේ ඒවා තරෙන් ඩෝනේ දෙවියන් වහන්සේ අපි සෝදන්්ඩ අපි ඉඩදඩ ඕනේ. එතකොට හොඳට තේරුම්ගන්ඩ ඔන්න අධින් පස්සේ උගලන්ගේ ජීවිතය හස්කමක් වෙන්ඩ ඔන්නම් නනිකං යාත්ඥා විතරක් කරන්නපා නිරහාර විතරක් ඉඩිපා. පවිත්‍ර පවිත්‍රවෙමින් අපි හාස්කං අදක මද ගොඩක් පස්ටස්ලා හස්කන් කරනවා. නමුත් මොන පවිතරද පවිත්‍ර වෙන්න. සමහරු අද හර රාධිකා නුග්‍රහය ගැන උගන්නන අය උගනනවා. ි පසු ැවුණනේ ගැලවීමේදීඒ ඇතිලු. ඒසවාන් සොකොටම සමමාාවයකෙන මින් මතු කරන් ය ඒටත් සමවදී ලේවරයිලු එනිසා එහෙමසු ැවි ැවි ු නැල් එක තේරමක් නැලුහ ඒම නෙවේ යොත්්වා කියන්නේ යි පවිත්‍රවියල්ල හෙට හස්කමක් දකිින්ඩනා. ඔන්න දැන් හයවෙනි පදේ. යෝෂවා පූජකයන්ටද කතාකොට නුම්බලලා ගිවිසුම් පෙට්ිය රැගෙන සැනඟට පෙරටුව පාලය අල්ල එකවේ. ිු පටිය ගෙන ේනට පැටුවව ගියෝය යෝෂවා ලෙවිිවරුන්ට කියනවා. පූජක යන්ට කියන කද කෞද ලෙිවරු දේවදාසයෝ ඉතින් මට කියනව පස්ටස් ඔගල්න්ට කියනවා දේව වචනය උගන්නනය ඔබට කියනවා දෙවන් හසේ. මිනිස්ව ඉස්සරයිෙන් යන්ඩලු මොනවාකරගෙනද ගිවිසුම් පෙට්ටිය උත්සගෙන යන්ඩලු. අද? පිට හමන් න්වහස කියන්නේ අපි මිනිස්සුන්ට ඉස්සරහයෙන්යන්්ඩෝනේ පස්සෙෙන් නෙවෙයි. කොමද අණ්ඩෝනේ වචන න ැති ගිවිසුම් පෙට්ටිය උත්සගෙන පි අන්ඩෝන. නොකක් දෙක තේරුම අද ඉන්න ගොඩක් නායකෝ සේර් දේවදාසයෝ නායකයෝ නෙවෙයි ඒගොල්ලො කළමනාකරු කළමනාකරුවන් ඒගොල්ල හොඳ ඔෆිස් හක ඉඳගන්න පුටුම ඉඳගන්න ඒගොල අනිත්තාට කියන උඹල ගිල් අර්ක කරපල්ල මේක කර පල්ල කියලා නායකයා කියන්නේ නායකයා බැහැලා මිනිසුන්ට කියන එන්ඩා අපි මේ කරමු කියලා ඕගොල්ල කරන්ඩ කියලා කියනෙක් කියෙනා කළමනා කාරය කළමනාකරු එන්ඩ අපපි කරමු කියලා කියනෙක් කියෙන නායකයා මෙතන මෙතැන පූජකවරුන්ට යොෂිවා කියනවා බල කළමනාකරුුවෙන්ඩේපා නායගෝවියල්ල. ඉස්සරහිනි නායකද ඒගොල් එක් එකේ යනකොට තුංනාආකාරෙන් යන්න පුළුවන් ස්සරහි න්න පුලුව ඒගොල් එක්ක මැදින් යන්න්න පුළුවන් නැත්තම් පිටිපස්සෙෙන් යන්න පුළුවන්. ඉස්සරහිෙන් යන එක එඩෙහර පිටිපස්සෙන් යන එක ගවයෝ බලාගන්නේ එක මැදිින් අතරින් ඒගොල් එක්ම අනේකා නරයා. නරියෝ නරියෝට වඩා මුර්ගයෝ ඉන්න මුර්ගයෝ. වස් උන්වනා අද කරන්න මිනිස්සු අතරටම වෙලා මිනිස්ු එක්කම ඉඳගන්න එකනි කියන්නේ අරර බැටලු හම පොරවගත්ත මුර්ගයා කියලා. ඒ නිසා අපි නායකෝ අපි හොඳට මතක තියාගමු. පිටිස්සසිෙන් යන්න්නද දෙවසා පිටිදුන්න ගාවයෝොනෙද. අපි මිනිස්සු එක්ක යන්ඩ අපි ව්‍යාජ ගුරුවරු නෙවේ අපි මුර්ගයෝ නෙවේ. මිනිස්සුන්ට ආදර්ශයක් වී ගන අපි ඉස්සරහන් යන්්ඩෝනේ ඒතකොට තමා අපි නායකෝ. ඉස්සරහහින් අන කෙනාව හැ කෙනටම පේනවනේ පිපසි ාවල හැරි හරි බලාගෙන ඉඳිබෑ. ඉති මිනිසුත් ඉස්සරහැන් ගමන් කරනකොට හැරි හැරි බලන්න බෑනේ. එතකොට ස්රයි අන කෙනනාව පේන. අද ගොඩක් දේව දාසයගේ ජීවිත අබිරහස් ජීවිත කත කරන්නේ ඒගොලුම් ඒගොල මොවාද කරන්න ගොල මොනවගේ ගවල්වල ජීවත්තෙන් ගොල්ල ගෙදර භාරාවක් ස්වාමිපුරුෂුවයක කහොමද කතා කරන්නේ ළමයින්ක කොහමද කතාරන්නේ ගොල ටවගේ මොනවද බලන්න ඒගො ටෙලිෆොන් කාර්රද කරන්න මේ මොනවත් අනිතාය දන්න. කිසිම විනිවිත භාවයක් නෑ නමුත් ඉස්සරහැන් යන නායකෙක් නම් පසේෙන් අ හැමෙක් ෙනට පේනය මොනාවාද කරන්න කිය. චීගම් කකා යනවද එ මේ පටිකඩේ නැමතිල ඒේකක් ගහල යනවදඒය අත්්‍යකත කතා කරන්න එය මොනද කරන්නය හිමිටක යනවද හියෙන් යනවද කෝ බලන්න පුලුවන් නේද. එනිසාමන් පාස්තෝස්ලට කියන්නේ. වචනය ඇරගෙන ආදර්ෂමත් ජීවිතයක් ගත කරන්න විනි විදධ ජීවිතයක් ගත කරන්න. එතකොට මිනිස්සුන්ට බොබ පෙනේ අනික ඕක තවත්යක් අන්තර් ගත වෙලා තියෙන සකේ තාත්නකව ොන අදනනාද ඕගොල්ලො වචන ඉසල කරඩ ඔගොලො හරිපාර යන්ඩ ම දෝගොල්ලොෝ වැරදි දිසාවට හැරුණොත් මේ මිනිස් සුත් ඕගොල දිහා බලාගෙන හැරීගෙන යන එක අද ගොඩක් රටවල්ල ගොඩක් අයියට වෙනවා සමාර්දීවදාශයෝ පිටිපස්සේ අවරුදු හතර පහ දායෝ ඉස්ස කියලා යනවා අන්තිමට එයා අනාගත්තම තම මේ ගොල්ල දන්න අයියෝ මේගොලො ගිල් අනාගන්න පස්සේ ගොලො පසුබට විලාම යනවා එනිසා නාකෙන් නායකින්ට පූජකින්ට ව න්හන්ස කියලාලතියෙන්නේ නොවාද ඕගොල්ලො වචන්නේය ඕගොල්ලො කරලා ඔගොල්ල කීකරු වෙලා මිනිස්සුම්ට ආදර්ශයක් පෙන්ඩ කියලා. ඔහවලු ජියුේ නාක විතරන්නේ මේ හැම කෙනම පූජකයෝ තමා නමුත් මෙතන නායකන්ට විතරක් කියපු නිසයි මම ඕහම කිවේ නැත්තන් අලු දියසුම අපේ හැමෝම පූජිකගරුතම් හොඳයි. දැන් අපි යන් හත්්‍යන පදයට. ස්වාමීන් වහන්සේ යෝෂිවාට කතාකොට. මා මෝසෙ සමඟ සිටියක් මෙන්. නුඹ සමගත් සිටින බව. සියල සියලු ඉශ්‍රයිල්වරුන් දැනගන්නා පිණිස. ඔවුන්ගේ ඇස් හමුවවෙෙහි නොඹ උසස් කරන්ට අද දවසේ පටන් ගන්නමි. එතකට මෙතැන යෂ්වා කියලා කියන්නේ ඒසුස් වහන්සේ වනේ සංකේතවත් කරන්නේ. එතකොට ඒසුස් වහන්සේ පරණගි විසු මේ කොහොමොද දෙවියන් වහන්සේ මිනිස්සුන්ව නඩත්තු කරේ ඒ හා සමානව අත්තු කරායිලු ඔන් වහන්සේ මෝසෙ සමග මම හිටියාවගේ ඔත්තක් කියන්න මෝසේසම එසේවා වගේවාද ඔස්ස වනවා කියලා මනුෂ්‍යෙ හැටියට ආපු ඒසුස් වහන්සේට දෙවියන් වහන්සේ කියන කොච්චර ලස්සනඳද නේ දෙක ලිකන්නේ ඒ සුස් කියන්නේ ඒසුස් වහන්සේ සසියටටසිිය අධ්‍යවියන් වහන්සේ සරසියක් මනුෂ්‍ය ඇවි ලජීවත්වයෙන කොට ඒතුො සයටටසියක් මනුෂ්‍ය හැටියට අපපු ේසුස් වහන්සේගේ නමග ඇත වුණා හස කියලා බහ අදරත් පිගන්නඋන්වහන්ස ගැන නපපුරු නරක ේවල් හිටන් කියනවා ඩැන් වන්්ල වගේ පොරවල්ල ඩියන ඩඩා විංචිගේ මේ චි්‍ර ඇරගෙන ඒසුස්වාන්සි මක්දලේ මර අත්තක මේ විවාහලා හිටිය කියලා එම जර කතා කියනවා හොලිියෝ ඩුව චිත්‍රපටියයක් හැදවා ලාස් ටම්ටේन ofफ ක්‍රයිස්ට කියලා ුහන් අවසාන පරීක්ෂාව කියලා ඒේ වගේ ඒ සුස්වාහන්සේට චරිතගාතන සිද්ධය නවා හිටු කියලා කෙසේ වෙතාත් ඒ මනුෂ්‍යයා හැට අප ඒ සුස්වාහන්සිේ නමුත් දෙව්‍යාන්ස කියනවා. එදා මෝසෙස් සමඟ මම හිටිය වගේ ඔබත් එක්ත් මම ඉන්නවා එදා මෝෙස් උසස්කරවගේ ඔබත්ම උසස් කරවා කියලා ඒ එක සිදුවෙනවා අවුදු දක් ති බිදකිනවා බෝවාය ක්‍රස්්තියානනි වෙලා අද ලෝකේ වැඩිම සැනඟ ඒ සුස් වවාන්සව විශ්වාන්ස කරන සෙනක තමයි ඉන්න අද ලෝක ජනයා අතර ක්‍රස්ති්‍යානි අය තමා ක් එක ලොක දෙයක්දනවීද ොස් දෙන තරක්තියයාගෙන ඒක ත්ෙක් කෙනෙක් සිය දදිවින සංගන රන දසිස්කර එකොස් දෙනෙක් තුලින් දෙවන් වහන්සේ පටන් ගත්ත මේ කිතුන්නෝ දහම අද ලෝකයේ අංක එක දහම බවට පත් වෙලා තිබෙන්නේ ඔන්න ඕක තමයි ඕක තම අනාාවකයක් හැටියට යෝෂිවාට දෙවියන් වහන්සේ කියන්නේ හත්වනි පදය. හොඳයි ඔන්න අටවෙනි පදය. ගිලනිසුම් පෙටටියෝසේ ගෙන යන පූජකයන්ට අනකොට එකන්නේ නුඹ ජිවිසුම් පෙට්ටිය ගෙන යන පූජකයන්ට අනකොට පාස්තස්ලට නායකන්ට. නොඹලා යෝර්ධාන් ජලය අදදරට පැමුණු නාම යෝර්ධානයේ නැවති සිටපල්ලාය කියා ඔවුන්ට කියා පන්න නැයකීසේ කර. නොකදද මේක තේරම මේකේ තේරුම මිත්‍රදරුණී යෝර්ධාන් කියැනෙ මංකිවවානේ ංකේතාත්මකව බාධකය කියලා අවසාන බාධකය ඒ බාධකයට මූුණදින්ඩ නායකනි ඔගොලන්ට එන පරීක්ෂා පීඩා ප්‍රශ්න කරදර ලෙඩ කම්කටුළු ඒවට ඔබ මූුණ දෙෙන්ඩ අද පාස්තස්ලට ආසනෑ ප්‍රශ්නවලට මූුණදින්ඩ අමාරුකංවලට මූුණදින්ඩ අද සේවයට ආපු පහුවදාම මෝට බයික් ඕනේ ඇයි නිකං පහස්වේ මිනිස්සුගාවට යන්ද අද සේවයට ආපු පහුවදාම පඩියක් ඕනේ. අද සේවයට ආපු පහුවදාම තනතුරක් ඕනේ අද පාස්තස්ලට ගොඩක් පස්ටස් ලට හැම කෙනට නෙවේ ඉතින් ඔබ එහම නවේ නම් ඔබට යක රිදෙන්ඩෝනෑ. අද ගොඩක් දෙනකුට මර අමුතු අමුතු ලෙඩ ඇවිල්ල තියෙනෙම රාසා ඇවිල්ල තියෙන්නේ. එකක් නංවලට ඉස්සරහෙන් තනතුරුදාගන්න එක. පාස්ට රෙවරන් ඩොක්ට බිෝප. ොෆට ඔහොම දාගණඩ නැත්තම් නමට පස්සෙන්BAAMABTMD DD phD දාගන්ඩ. තනතුරු එ සමහරුන්ට දැන් පයින් ගිහිල්ල සේවය කරන්න බෑ එගොලන්ට මෝට වයිසිිකල්ම ඕනේ. එවටමං විරුද්ධ නෑ. සමහරයට මෝට සයිකල්වල ජීවත්යෙන්ට බැබ ගමන් කරන්න් ාසන කාර ඕනේ සමහරයට හොඳ හොඳ ගෙවල් ඕනේ ඉතින් මම ඕට විරුද්ධනෑ මං ගවත් මොට බයිතියනව කාර්තියන ඔක්කම ජාතියෙනවා නමුත් අපි සේවය පටන් ගන්න කොට ඕතිබ බිනෑ. පයින් යන කාලේ පයින්ගේ ඒ කාලේ අපි බයිකල ගිලා තිබනම් සහරතැන්ගල අප න්නේ වන මොද අපි කැලේ අස්සේ කැලේ සුද්ධ කරන ෂර්ට්ක ගලවල ඉන්නන්නේ ගැටගහරන මයි භාස්තරජයි අපි සේවය කරන කාලේ ි මේ කැලෙෙන් ගියානං ලෝකෙ බෝල වගේ නේ කොහෙහරි ගමක් අපිට හම්බේනේ ගම හම්බෙනක වරෙන්බං යමු කියලා ඉදිගව පොල්ලක් ඇරගෙන චර්ට්ට ගලවලලා ඉනේ ගැටගහගෙන හද්ද ගෑලේ අස්සෙන් අපි රිංගල මාන කැලේ පඳුරු අස්සෙන් අපි යනවා ගමක් මිනිහෙක් පාරක් දකිනක ඒම ගිල්ල අපි සේ කර ඒකාල මොට යිකල තිබලා බනන් අප ොයවාගේ කිය නෑේ යිසි කල කියලා හැලයා අසට රිගන්න නෑ ඒත්තකුට ඒ ඒ කාලෙට හරියන්ඩ අපිට අවශ්‍යදේ උන්හන්සේ දුන්නා. ඉතිං අපි එතනින් ඊළංඟ පියවරට ගිල්ල ඊළඟ පියවරට ගිල්, ඊළංඟ පියවට ගිහිල්ලා. අවුරුදු තිස් පහත්මම සම්පූර්ණ කාලින්න සේවේ ඉඳලා. දැන් මේ වගේ තියන දේ මම අවුදු තිස් පහකට කලින් ම බලාපොරොත් වෙලා තිබන මට මේ සේවිය කරන්න බෑ. ඒ නිසා මිත්‍රවරුණි පරිස්සංවෙමු. අද, බාධක ප්‍රශ්න අඩු හිංඟකංක් ලෙඩ් කරදර පීඩා එනකොට ඒට මූුණදමු පැල යන්ඩිපා අද බොහය පැන්ලද වනවා. බාධක මෙ පිටා ගමිකින් වෙන අන්‍යාගමිකයින් ගම්මු ඉගොල්ලු ප්‍රශ්න කරනකොට මේගොල්ලු පැන්ලදව වන ගොඩක්යි. හැමෝමනෙවෙේ. දැ මේක බාලනස් පොහවාය ඔගුල්න්ගේ පීඩා කරදර තුල ඔගොල් හිටිය. අපේද දෙවන්හසේ කවදන්නවාද අසරය ිශාල් අනයාගේ දෙවන් වහසේ ෑන සාත්‍රක් ශ කාපත්තයකෝ දෙදවන්හන්සේ. ඒ අය ගින්නේි විල්ලෙන් උන්වහන්සේ ේරුව නෑ ින්නිවිල්ල තුල්ල දී බේරුවා. එනිසා ඔබ ප්‍රශ්නෙන් උන්වහන්සේ බේරනවාවට වඩා උන්වහන්සට මහිමේ ඒ ප්‍රශ්නය තුළදී ඔබ බේරඩ. ඒනිසා මෙතන්න යොෂවා කියනවා නායකින්ට ගිවිසුම් පෙට්ටි ඇරගෙන යෝර්ධානයට ගිල්ලා එතන හිටගන්ඩ ප්‍රශ්නය මැද කරදර මැද පීඩා මැද අඩු හිඟකම් මැත ලෙට දුක්රෝග මැද හිටගන්ඩ පැන්ඩිපාඒ බාදක දෙස බලල ඔබ පැනලයන්්ඩිපා හිටගන්්ඩ නැවතිය සිටපාල්ලකයා ඔවුන්ට කියාපන්න ැකිවේ. එතකොට නොවවෙනි පද යොෂ්වාද ොබලාෙහි ංඟවී නුඹලාලගේ දෙදවූ ස්වාමී හසගේ වචන්න අසා පල්ඇයි ඉශ්වායිල් පුත්‍රයන්ට කීවේය එතකොට දන් අවසාන කාලේ බාධක මැද අපි ඉන්නකොට අපි බාධක මැද ඉදගන මොනාද කර්ඩුවනේ අන්ඩ අන්ඩ අපි ප්‍රශ්නයනකොට ප්‍රශ්නය මැද ඉදන මනාද කර්ඩුවනේ. අපිට පිඩයනකොට පීඩ මද ඉඳගෙන මොනාද කර්ඩුවනේ. යාාත්ඥා කරඩුවනේ ඕ හැබැයි යාත්ඥා විතරක් කරඩි බා නිරහර වඩුවනේ ඕ නිරාහර විතරක් ඉඩිපා මෙතර මොනාද කියෙලාතින්නේ වච්චන්නය අසාපල්ලා. අද බොහෝ අයට දැන් අමුතු ලෙඩක් ඇවිල් තිය නමකතන එක හොඳ දෙයක් හොඳ ඩ ගීතිකා අහන ලෙඩි ගීතිකා අහනකට ං විරුද්ධ නෑ මටත් තර්රිය ආසයි ගීතිකා අහනක අනික දැන් දෙවන් හසේ හොඳ 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 ගීතිකා ගායනා කරන්න දව දාසයන්න බිහි කර තියෙනවා. ඉස්සර සිංහල ගීතිකා ගායනා කරනය අඩුයි දෙමල හිටිය ඇැවයි සිංහල අඩු ඉති මට හරි දුකායි ඒකාලෙමං සේවයට ආපු පලවෙනි දර්ශකය අපි ගත්තොත් නෑ දෙවෙනි දශකය වෙන කම්ම මගේ කියන්න පුලො පලවෙනි සහ දෙවෙනි දශවල හොඳ හොඳ දෙමල ගීතිකා හනකොට මට දුකක් කෙනවා අඩේ සිංහල දායනකරඩ එච්චර කට්ටියක් කට්ටිය නෑනේ කියලා බැයි දෙවියන් වහන්සේට ප්‍රශන්සා වේවා. දැන් අවුදු මහිතන්නේ පහලවකට දායකට පහලකට උඩද ඉදං. අනේ ලස්සන ලසන ලස්සන සිංහල ගීතිිකා දැන් ඇවිල් තිෙන අනඩේ එකන පරණේවාන පරණේවා ස්නිඳන් තියෙනවා අර මට අසා කරනර කල්වර රුදුකුරු සේමතේ එතකොට ඒ සුස්ගේ ප්‍රේමේ එතකොට සැමකාලේදී සැමවේලේද එති. ගේ පරණපරණ ගීතිකා අතිය තිබුණ අයෙමදවං කියන්නේ හැබැයි අර තාක්ෂණ දියුණුවත් එෙක්ක සංගීත දියුණුුවත් එෙක් එක පැත්තකින් සිරස සුපස්ටාර්කයනවා තවත් පැත්තකින් මස්වර්ණවාහිනි මොකදුව තවත් සුපස්ටාර්තියනවා ති ඒවගේ සංගීත ලෝකයක් තාම අපි අර මොකක්ද ප්‍රහමක් ගැන්ගේ මෑණක් වගේ අපි දෙන්න හිතේ තිබූ ආද ඒම නෙවෙන ඉන්නේ දේම හිටපු කාලේ ප්‍රේමත්දායා බරස්වාමී ඒු ප්‍රේමත්දායා බරස්වාමී ඒක පුළුව දැන් ඒ දැන් ලෝකෙ සින්දු ඒම අද බද්දුුණ විදිහයට යනකොට අපි තාම ප්‍රේමණ ඩායබොර ස්වාමීයේ සුස් කියයාකරින්ට වැෑනි හැබැයි දෙවියන් වහන්සිට ප්‍රශංස වේවා හොඳ හොඳ. සිංහල ගීතිකා දැන් ඇවිල්ල තියනවා ලස්සන ලස්සන දේවදාසයෙන් ආලේපලා දාසයෙන් ගීතිකා දානවා ඒ නිසා ඒවා හනක හරි ෂෝක ඒවා හිත නිකන් සනසන ගීතිකා තියෙනවා අපිව ප්‍රශංසාාවට නමස්කාරයට ඇත්තුල්කර නැත්තලබ්දාගන්න ගීතිකා තියන ඒවා හොඳයි හැබැයි ඔය MP3MP4ෝ ය YouTubeබලට ගිහිල්ලා. ැ ප්‍රශ්යක ඉන්න මං පීඩාවක ඉන්නේ මං කරදරයක ඉන්න කියන අවස්ථාවන්වල ඔය ජීතිකා විත පයගනං අහගෙන ඉන්ඩෙපා. ආන්්ඩෙපානෙ වේ හණ්ඩ. පෑගනං දිගිත්් දෙකට ඕක විතරක් කරගෙන ඉන්ඩපා. ඔන්න අපිට හේසුස්වාන්සිේ දෙන අනුශාසනාව. ඔය සිංහලගට්ටේ ඔගොල්ලෝ. ඕගොල්ලන්ට ඔය සිංහල ගීතිකා හන්ඩ පුළුවන්න. මම. මලා මනුස්සේ ැට මට සිංහල ගීතිකාත් අහඩ පුලුවන් දෙමළ ගීතිකාත් අහණඩ පුලුවන් අනි අපි ඇමෝටම හොඳ හොඳ ඉංග්‍රීසි ගීතිකා හණ්ඩ පුළුවන කොච්චර ඉංග්‍රීසි ලස්සන ලස්සන නමස්කාර ගීතිකා තියෙනවද. ඒ නිසා ඕවා විතරක්රන්න එපා මෙයා මොනාදනාද කියන්නේ මෙතන. නුඹලා මෙහි ලංවී ප්‍රශ්න කරදර තියෙනකොට නායකයාටත් ලංවැඩ. ම ප්‍රශ්න විිඳන් හදන්්ඩිපා ඔබට එඩහිරෙක්දී ලතිය නෝදවියන් වහන්සේ ම මෙතන එකදයක් කියන්න ඕනේ ඔය ඔතන පාස්ට ස්ල ඉන්නවන. ඔගොල්න්ගේ සභාව ඉන්න කට්ටිය වැඩි නම්. ඔබට ඒ හැම කෙනාවම ඔබට ලංකරගණ්ඩ බැරිනම් ත තව දේව තාසෙන් පාස්ට ස්ලබ බිහි කරන්න ඒ මිනිස්සුන්ට පාස්ට ස්ලව ලබා දෙඩ ත අප සභාාව කර තිය මොනවදන්නව. ඇැම ැහිල්ලිවන්තයකුටම මට ලංවෙන්ඩ තරං කාලයක් දෙට මට බෑනේ. මම හැම විලේ උගන්න්නන්්ඩෝන, දේශනා ගරන්්ඩෝනේ ැමෙදවසල කෝරන නිසාම ෙල්වූ ුවලට වෙලා න්න. නැත්තන් මං ගොඩක් රටවල්වලටගේ යන්්ඩෝන එතකොට මගේ දැහිලිවන්තයින්ට ප්‍රස්ථාව ලැබෙනවා අඩුයි එම නැත්තක් ලබෙන්නෙම නෑ මට ලංවෙන්ඩ් ඉති එයට කොච්චර ප්‍රශ්ණ කරදර පීඩා එනවද. ඒනි සාපිමනාද කරලා තියන්නේ. ඇදැහිලවන්තන් දොළොස් දෙෙනෙකුට එක කෙනෙක් බැගින් හොඳ හොඳ එන්ඩහිරල් බල දීලා තියනවා. අපේ ඉන්න පස්ට හොඳ හොඳ පස්ටස්ල ගල්ලු දැම් පස්ට රාජාගන්න එහෙම ම කියනවා නම් මට වැඩ හොඳ පස්්ට කෙන. මමම වගේ ඔව් ගන්නන්නෑ කියලා කියන්න පුළුව. හැබැයි මට වඩා හොඳ නායකි දැම් පාස්ට දැනඉන්නවා පාස්ට තුශාර ඉන්නවා පාස්ට මහේසිින්න්නවා පස්ට මුණසිංහහින්නවා. කොට තව දැන් මේ පස්ට ුර්ඩින්නවා දැන් අලුතිෙන් පස්ට සඳීපය නවාොද මේ මිනිුසුන්ට එගොල්ලන්ගේ අදැහිල්ලිවන්තයන් ගාවට අන්්ඩ හැකයාාවල බලදීලා තියෙනවා ඒ අදැහිලිවන්තයන් මේගොලෙක්ක ඕන විලාවක දුරකතනෙන් කතා ගරණ්ඩ පුලුවන් ඇවිල්ලා බලන්ඩ පුළුවන් මොකද එවැනි නායකත්වයක් අවශ්‍යා අවසාන කාලේ මොකද බැටලුවන් අපේ ඇදැහිලිවන්තයෝ කවද බැටලුවන් ට ඉගොල්න්ට මෙතන කිය තියනවා ේසු ස්වාන්සික කිය මෙතන ය ෂ්වා කියනවා කියන කවද යස කියනවා නොගල මෙහි ලංවී මෙහි ලංවී ලංවෙන්්ෝන ඔබට ඔබගේ නායකයා සමඟ ලංවෙන්ඩ හැකයාාව තිය නනින් සම පස්ටස් ලට කියන්නන්නේ අනේ පස්ටස් හගොලන්ගේ සභභාවේ සියගානම් දහස්ගනම් සැෙනගඉන්ඩ පුුවන් ශෝක් ලස්සනයි. හැබැයි ඔබ කියකගත්ම පිගන්න ච්චර ලොකු සෙනඟක්ඉන්නකට. ඒ හැම කෙනාටම මට ලංවන්න්ඩත් බෑයි හැම කෙනාම මාව ලංකරගණ්ඩක් මට බෑ. හරි හැබැයි ඒ අය ලංවෙන්ඩ පුළුවන් පාස්ටස්ලා එඩේරං ඔගොල්ව හදාගණ්ඩ වනේ. ඔගොල කියන්නෙපා නෑන අපි අදහිලිවන්තයන්ගේ නායකව ඇරගෙන අපි වැඩි මහල්ලෝ පත් කරලා නායකෝ පත් කරලා ගෘහනායකයා රනායකයා මේ නායක අපි දීලා තියෙනව කියලා. මදි මදි නායක ඕන තරන් ඉඩ පුළුවන් එඩේරං අඩුයි. ගරුවරුවන තරම් ඉඳපුලුවන් පියවරු අඩුයි. එනිසා ඔය ඔය නිකං ගෘහනායකෝ වැඩි මහල්ලෝ ඒගොල්ල නවෙේ ඒගොල්ලංගෙක් සේවය කිසිසෙක් ම වතක්ෂේර කරනවා නෙවේ. නමුත් පාස්ටර්ල. ඔබගේ ඔබ වගේ ඔබගේ සහකාර පාස්ටස්ලා ඔබ බිහි කරගන්න ඔබට ඉන්නවනං සියක් විතරගේ සේනඟ ඔබට අධතරමෙන් පාස්ටස්ලා ටක් නමයක් පති න්නොන ඔබට අතරව. එතකොට හෙම නැත්තුූ නානම් මේක කියන්න බෑ ලංවෙන්ඩ බෑ මොකද ඒ ඔගල් උගල්න් එමනි සෝගලන්ට ලංවෙන්ඩ් උගොලන්ට වෙලාදඉන්න බෑ. එතුට මේ පාතිේ මෙතන වැඩ කරන්න ඇතිවෙනේ නිසා නිගගය ලොකුවට ලොකු සභාතියාගණ්ඩ හදාන්ඩපා ඒකට හරිියන්න්න නායකිව උගොල්ලන්ට හදා ගණ්ඩ බැන්න මාම කියලා තියෙන අප ගටිීමට ම කිය දෙෙන මේ තව කටියන්ඩ ඔන්නම් තව පාස්ථ කැනෙකි සල හදලා එමු. පස්ට කෙනෙක් ඉඩෙරේ ලේස්ති කරලා හිටක් අපි තබ දාහයකට දොල්හකට යම්. නැතුව නිකන් මේ අපේ සබාවට එන්නාසයි කියන හැම කෙනවම ගෙන්න්න ග්ඩත් බෑ මේ අපි සුබාරචි සේකර හැබයි මනවාද කරන්න ගැලේම ලබන මිනිස්සුන් අපේ ප පල්ලියවන ටිියඔන. ඒක ඒක මෞව් කාමල් පල්ලි නෙවේ යිට අව් සම්ලිය ගොඩ් සපිය මෝනම පල්ලියකට දෙවන් වහන්සේගේ වචනය ඇත අනුව වැඩ කරන පල්ලිකට අපි ඔවනවා. එතකොට අපි එනිසාඩේරෝ ගොලෝ බරිස්සමෙන් නිකං අපි නායකවවෙලා හරි න්න මිනිසුන්ට ලංවැඩ බපුලුවන් නායකත්තුව අපි දෙන්ඩෝන අපේ සභාවෙන් ඒක හරි වැදකත් එකො ලං වෙලා මන අද කරන්නේ නොඹලාගේ දෙවු ස්වාමී වහන්සගේ වචනය අසාපල්ලා. ඉම හගුලට කියන්නේ ප්‍රශ්නය කරදර කම් කට්ලු බාධක තියෙනකොට ඔය ජීතකා විතරක් අහන් දෙපා යාත්ඥා විතරක් කරන්න දෙපා පාස්ථසළගට අනුෂාව ගණ්ඩ විතරක් යන්න දෙපා දේ වචනය වැඩි වැඩිහට මංමනනාදනනාද කරන්නේ දැ මමත් මගේ දේශනා විතරක් බලන අනෙවෙේ ඒ මගේ දේශනා කිය කියනෙකත් වැරදීමම් එකෙ ශුදත්මන් වහසගේ දේශ මමත් තුලින් කරපු දේශන විතරක් බලන අනෙවෙ ලෝක සමහර දේශකයන්ගේ දේශනා මං බලනවා. මට හිත කැඩිලා ඉන්න වෙලාව මේ තීරණ ගණන්්ඩ අමාරු අවස්ථාවන් වල. අනික සනීපනැති අවස්ථාතියෙනවාන ඇඟට අමාරුයි ඒවගේ වෙලාකමම්මුණනාද කරන්නේ YouTubeු එකට ගිහිල්ලා ස්වා න්දජික වායන්ට උහන්සගේ වචනෙන් අලුද්ද කියල දෙන්න කියලා මට දේශනාවක් හා්ඩෝනි කියලා මන් දේශනා හනෝ ඉතින් අර පාරදිගේ ඇවිදි දේශනාවදාගන නැත්තන් ඔය කොහරි මුල්ලක් අත්සක් කල්ලගන්නවා නැත මේවාගේ තැනකට ඇවිල්ලා ඉඳගෙනන්න හොද කලාවේ ඉඳගෙන දෙවන් වහන්සගේ වචනය හනෝ ම අදැකීමෙන් කියන්න ඔවු යාත්ඥා කරනකොට අපේ හිත හැදෙනවා. නිරාහාරව ඉන්නකොට අපේ හිත හැදෙනවා. ගීතික ආහානකොට හැිට ොඳ ප්‍රීතියක් ලැබෙනවා අපේ හිත හැදිනවා. ඒවාට වඩා මම කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය අහානකොට පුදදුම පිබිඳීමක් කියෙන්නේ. පුදුමාශීර්වාදයක්යෙන්නේ. ඒ නිසා මේක හරි මෙතන කියන එක හරි ඔබ දේවදාසයන්ට ළංඟට ඔබගේ දාසට ලංවෙන්ඩ ලංවෙලා දේව වචනය අහන්ට. දේව වචන්නේය අහන්න ගම පොඩි විවේකයට ගීතිකා දෙක තුක් හනක ප්‍රශ්ටයන නමුත් ගීතිකාම හගන ඉඳලා මෙ විවේකයකට දේව වචනය හන වගේ වැඩ කරණ්ඩිපා. දේව වචනයට මුල් තැන්ින්ට උකතම නවවෙනි පදය. ඊට පස්සේ දහවෙනි පදය කියනවා යොෂවා කතාකොට ජීවමාන දෙවන් වහන්සේ නුබලා අතරෙහි සිටින බවත් උන්වහන්සේ නොවරදවාම නුබලා ඉදිරියෙන් කානා වරුන්ද හිතිවරුන්ද සෙට්ටකම තුරං කරනව කියලා මුළල පො වෙහිස්වාමීන් වහන්සේ කළු සනිිපදය ිියවසුම් පෙටිය නුඹබලාට පෙටු යෝධනට යන්නේය කියල කියන. දැන් අර මම මේ පදය තට්ටු කරගන ග එක අපිට අදාළ නැති නිසා. මේ එක ඉස්ශ්්‍රයිල්වරුන්ට විතරක්න අදාලදයක් මොකද අපි ස්ර්ගයට ගිහිල්ලා ඒ එමිවරු එ මෝරිවරු ඉත්තිවරු පෙත්තිවරු අපි එළබ එලබයි ඉඩු නෑ. නමුත් අරගොල්ලන්ට එහෙම දෙයක් සිදුකරන්න උනාානේ. දේශයන් ලකු දේශයන් තිස් හතරත් තිබ්බා හොඩි පොඩි දේශයන් එක්ක බාලනකොට සම්පර්යම හැට හතර තිබුණා ජෝෂ්වාසා ඉස්්‍රයිල්වරු රජවරු හැට හතරකට පහරරිදි ල ෙන්න්ෙන් ඉස්රෙන්න්න මට තේකදී. ගොල්ලෝ සටන් කරලා දිනන්න වනා මේ තම පාස්ට සදීප මූන පැෙනල යන්ට පාස සදීප අලුත් පාසක නන්්්ඩ මෙය තම පාස සන්දීප අලුතෙන් සතිී දේකට තුනකට කලින් පාස්ට වුණා ඉතිං මෙ තම කැමර පිටි පස්සේ ගොඩක් කරන අනිත් පස්සට පස්ස ඩැනය ගොල ගොට දන්න යන්න තැක. මම මේ පදේ තට්ටු කරගෙන ගියේ වෙන මොනුවත් නෙවෙයි මේ එක අපිට අදාළ නෑ ඒක පොඩක් ගැම්ඹුර්රට මෙසි අනිෙක් යුදවර වගේ කටය අත්තකමං කතා කරන්නකොට මේකම උගන්නනවා අපිට අදාලනෑ. ආසයි තමානේ දැ මේවන් කියනකට සමාරන්ට ආසයි ච්ච පිච් මෙතියනෙක් ජුර යොදවර නිවෙව වුණට අපිටත් පොඩ්ඩක් කියල දෙන්නකෝ කියලා. ඊට වඩා අපිට වැදගත්දේ තියෙන නිසා ඒවා උගන්නන්නම් මේක උන්නෑනෙ හරි. ඊට පස්සේ මෙතන එකකළොස්වෙනි පදදි මුණනාදකිවේ ගිවිසුම් පෙට්ටිය නොඹලාට පෙරටුව යෝර්ධානට යන්නේ යෝර්ධානකයන්න මොකක්ද බාදා ්‍රාශ්න කරදර කම්කාටුලු පීඩා මේ වතමා අපේ දෙවියන් වහන්සේ හැම්ම රිනාත්මක දෙයක් තුළම ඔබව ගෙන අන්ඩ කලින් උන්වහන්සේගේ වචනය එතැන්ට යවනු වචනයෙන් තම උන්හන්සපේ මඟ පින්න. න්නේ අපේ ඉස්සරහැෙන් බයිබලේ යනවා කියන්නේ උන්වහන් සපියෝ මඟ පෙන්වු න වචනයෙන් එතවට ඒ පීඩාවට ඒ ප්‍රශ්නයට ඒ ලෙඩ ඒ දුක්වලට උන්වහන් සපය මඟ පෙන්නවා තියෙනවා මේ රොද සිිට ඇන්ටි අංක ලහගන්ඩ දැන් ඔබට තියෙනවාද ලොකු රෝගයක් ඒ රෝගය ඔබෙන් ඉවත් වෙන්ඩෝනිි කියල ඔබේ ආඥා කර කර අමාරුවෙන් ඉන්නවාද නැත නයක්තින ගත්තම් ප්‍රශ්ඥයක් තියෙනවාද කොහම ඇවිල තිබත් මට කමන්න අපේම තෙල නිසත් සමරලට අපට ප්‍රශ්නයනවා නොත් මේ හොඳට හා ගණ්ඩ. ඔය ප්‍රශ්නේ ඔබ නොවැටී ඉන්න දෙවියන් වහසේ ඔබ බේරගණ්ඩ තිබ්බා. එච්චරට උන්වහසේ බලවර. මේ මොහතේ ඔබව ඒ ප්‍රශ්නයෙන් එලියට ගණ්ඩ දෙවියන් වහන්සේට බලය තියනවා. සමහර වෙලාවට උන්වහන්සේ ඒ කරන්න නැත්ත අයි දන්නවාද. උන්වහන්සේ ඔබව ාවිච්චි කරන්ඩය නව සාක්ෂයක් හැටියට. එදා නෙබුකත් නේසටට කීකරුවෙන්ට බෑ කියලා අනයා මිශයිල් අසරයා තුන් දෙෙන එකන ශාත්‍රක් මේ ශක් කාබෙත් නෙගෝ තුන් දෙෙන කියනකොට මල පෙල්ල හෑගහනවාන ූර ජනවෙලට දාපියාව කියලා එහෙම කියනකොට ලොකු පකරි දෙයක් උඩින් ඇවිල්ල මුගේ ඔුවට වැදිල්ල ඕකක් මැරල තිබ්බන දෙවන්සට බැරි දෝග කරන්න. විදුලි කොටලා මිනිස්සු බොඩක්කායි මැරණවන ඒවාගේ විදුලිය කොටගණ්ඩ බැරිදව වන්හන්සිට නතන් අර යුදාහි ආපු අනාගත වත්‍රාව වතරවරයෝ මූල්ල පං කියලා යරෝබොම් රජතුම අත දික්කරකොට නවාගණඩ බැරි වුණා ඒවාගේ නැබොගත් නේෂර්ගේ අත නවාගන්ඩ බැරි කරගණ්ඩ දෙවන් වහන්සට බැරිව වුණා. මෙගොල හදගුණයක් කර ගනිවිීල වැඩි කරනකොට දෙවන් වහසට ලකු වර්ශාවක් දීලා ඒ ගිඳදර සම්පූර්යම නිවන්ඩ බැරි වුණාද පුළුවන් නැමුත් මොුණා දෙකරේ දෙවියන් වහන්සේ අවස්ථාව වෙනක හිටිය මේගොල්ලව ගිදර තුළල දානකම් දැම ඇ පසේ ගිදර නිසාමගොල්ලන්ගේ අර බැදිල බැ ගොලව බැඳල තිබපු දේවල් ලොක්කම කැඩුුණක් නිවාස දෙවන් වහන්සේ ඒගොල්ද කැල්ල සැරිසාරණය මිනිස්ු ඇක් වහසගේ මහිමයට ඒත් තුන්දිනාව පාවිච්චි කර. ඒ තරං දෙවන්හසේ ඒ තුන්දිනාව විශ්වාස කරා එමගේ ඔබගේ ප්‍රශ්නය තුළ ඔබගේ කරදර කම් කටලු පීඩා තුළල ඔබ අනකොට මත තියාගන්න වන්හස බෝ විශ්වාස කරනවා ඔබට කලින් වචනය ගිහින් තිය ඔබ උන්වහන්සේ මඟ පෙන්න්නනවා. එ නිසා බයවැෙන්ඩිපා උන්වහන්සේට පුළුවන් කවදාද කොහොමද ඔබ එක එල්ියට ගන්නක පි සන්තෝසිෙන් ඉන්ඩෝනී හොඳ හරි එතකොට ඔන්න ඊට මස තවෙක් ඩැන් දොලස්සවැනි පතියන බලන්න යන එකට අපිට ඔනෑඒ ඉස්ශ්‍රයිල්වරුන්ට එක ගෝත්‍ර ගත්‍ර හැටියට බලන්න දොස්සනි පද මොද කියන්න කියලා එබැවින් එක ගෝත්‍රයන් එක්ෙනෙකු බැගින් ස්ට්‍රාලයේ ගෝත්‍රවලින් මනුෂ්‍රයන් දොස්තයනකු තරාගනිඉල්ලා මුළු පොලොවට ස්වාමි වූ ස්වාමීන් වහන්සේ ගිමිසුම් පෙට්ටිය ගෙන යන ජකයන්ගේ පතුල් යෝර්දාන් ජලය බන විට යෝර්ධාන් ජලය එනම් එහලින් එන ජලය නැවති ඒ ගොඩක් වී සිටිනවා ඇතැයි කීවේ එතකොඩාර ගෝත්‍ර ගෝත්‍ර බැගින් ගොල්ල එන්ඩ කියන එක අපට මේ අදාල නෑ නමුත් සමහරයට කතුහලයක් තියෙනවාන මුකද මේ කතදර කියල ලිදරව හත නිදරව හත දර හත තියන ගත්‍ර දොහෙම ොස් දොස්දාාව ෑගගේ ක්ෂ හතලි හර දක් තෝරගෙන මුදරාරණ එක ඒකට සංතංකීතයක් මේ හ ඊළඟ පාද අපි කියෝප පද හරි ලස්සනයි. මො දන ගැන්නේ. ජිවිසුම් පෙට්ටිය උත්සගන යන ඒ පූජකවරුන්ගේ පතුල් යෝර්ධානයට වදින් ඩෝනෙ ලු එතකොට යෝර්ධානය ගලන එක නැවතීලු. එකන්නේ ප්‍රශ්නය තුළට යන්ඩලු කකොට ප්‍රශ්න විසන්ඳල් දැන් තට ම ඉදල තිබනවා. මම යෝෂිවාට කියනවා මහත්තයෝ මබොඩි ප්‍රශ්නය කහන්ඩද මොනවාද. අපේ දෙවන්හසේ ලොක හස්කම කරන් යවානෑ උන්වහන්සේ යෝර්ධන් දෙකට බෙදණ්ඩයරනේ අේ ඕක බෙදන්ඩකොම අඩිය තියන්න ැ යෝෂ්වා කිවපුුණවාද උඹල අඩිය තිය පල්ලා යෝර්ධන් මග සලස්සයි මං කියයනවා අර උඩි යන වතුරයක නවත්ත්ඩ මං අඩිය තියන්න ඒම නෙවේද අපි ස්වාමිනේ මේ ප්‍රශ්නය විසඳර දෙන්නකෝ ස්වාමින අර අ අර අර ගමට අන්ඩ බැරුව අර එක කින්දගන මේ අපිට කර්දර කරනවාන අපිට ගහනවා අපට අපේ බයිසිකල් ටයර් කපනවා බයිසිකලේ හුලං අරනවා අපිට ගල්ගහනවා අපිට කර්දර කරන අ අර සට එක අර ලොක්කයින්නේ ස්වාමිනේ හමරන්න ගොස්වාමි එතොර ඒ ගමම මම දෙවය අහසුරට ගඩ පුලෝ ඔගොලෝ හෙම කරනවා දන්න මම කරලා තියවා ජ ර වා බජ ැරන මටත් පුළලුව ම හරි කරන්නකොමට අසර විතරත්්දන්න. අර අරුව විතරක් කොතනින් නැතිකර ගත්තනක්. එතන හොඳ සේවයක් කර ල ඔක ඔගලන්ට තියෙනවද නැද සහරගංවලට යනකොට අන ගම්වල ය සුභාරංචයට ප්‍රතිචාරය දීපු සමහරු ඉන්නවා. ඒගොල සංකාවෙෙන අනි පස්ට එඩකු හොරෙෙන් හරි එන්ඩ ඇවිල් අප බලන්ඩ පොඩිාත්ඥාව කරන්ඩ තේ වගේ අවස්ථාවන්ටට අපත් හොරෙන් තමමා යන්න ගොඩක්යි හොරෙන් තමා යන්නේ මොක දර අරුන්ඉන්නවා. අර ඔන්ට පහර දුන්න න වුව අඇති කරන්න අඩේ හරි නමන කියනවා ජෝෂ්වාට ය ෝර්ධනය වරපට නවත්තන්නටක මම අඩිය තියන්නනන් කියලා හොඳ වෙලාවට මංවගේ පොරක් එතැන හිඳල නෑ. එනිසා කවුරුත් ඒේකට විරුද්ධව කතා කරේ නෑ? හතර පතිේ බලන්නකු සේනඟ යෝර්ධානයෙන් එතරව යන්ට තමන්ගේ කූඩාරම් වලින් නික්ම ගිය විට ගිවිසුම් පෙට්ටිය ගෙන යන පූජකයෝ සනඟට පෙරැටුවෙන් සිටියෝය. අ එක තම ලස්සන එකනෙ ලොකූපෙර හැරක් ලොකූ පෙරහැරක් තන ඔ ලොප ක් ඔගට මැවිල පේෙන්්ඩෝන. එකන්නේ ලක්ෂණන ඉස්ශ්‍රයිල් සැනඟ ඉන්නවාදැ ලෑස් ේලා ඉස්සරහම්ම එන්නේ කෞදුව ිවිසු පෙට්ිය උත්ස්සගෙන ඉන්න ඒ පූජකවරු මොන තරම් මනරම්යද මොන තරම් අලංකාරද ඒහෙම තමයි සභහවක්තියෙන්ඩෝනේ ඒම තමයි බයිබලිස්කෝල ඇති එඩෝන ඒම තමයි ක්‍රස්තියාන අය එන්ඩෝනේ මේ ඕක ඕක මොවත් එඩිත් කරන්න එපම ොක්කොම පෙනම ඇදන්නද මාර හුළඟක් මම එන්ජෝයි කර කරම උගන්නන්නේ ඒ හුළඟට අර ජිල්පියත් දැන් පාවෙලා එක ඉඩි කරන්නි ත්මට ියන් දෙ පෝක ික් කරන්නට ඇතයි කියල කැතයි හරි අසන මෙතර මේන සුන්දර් සුලග වා පොල් ගහක්යටට තමා මේ ගොල ඉඳගන්න කැමරයක තියන් ඉන්නේ එතකොට මමත් නිකං අනේ මෙතන හරි ශෝ ති අසාවික් මේක උගන්නන්නේ දැක්ක නේද අරග හුල්ලඟට සලගේ පාවිී මවෙත ආ ඒ මා ගැන සිංහන මේ ජිල්පියට රිෙක්ටර් ගයන් ඉංග්‍රීසි. රිලෙක්ටර්රය අපි සිංහල කරම එකක. එතකොට රිෆලෙක්ටරයම ප්‍යාසර කරගෙනන්න තරම් හොඳ සුල්ළඟගක් මෙතන හමනවා අනං නාර. ඔක බෙල්ලුදුරට අප නැතිකටින්න නම් ොඩක් ඇඩම හිට. කොරෝනයිම් පස්සය දැන්ෙඩිරෑ කොරුණ ඉවර වෙලා ඔගොල එ මෙතන හරි සුන්දරස්ථානයක්. මෙ දෙවියන් වහන්සේගේ අභිමුකත් තියෙනවා නිතැන්වල නැනවේ න යෙනවාන මුත මෙතන නියමයි නියමයි. මෙතන හරි ප්‍රීතිමත් නිස්කලංක අලංකාර ස්ථානයක් අපි නං ඇත්තට මෙතන සන්තෝසෙන් ඉන්නේ දෙව අංසාපය හොඳට සන්තෝසෙන් මෙතන තියල තියන යිති ම වචන උගන්න කොට මට පුළුවන් බැහැල ඇවිල්ලන් ියට හදිසිියකින් තොරව ඔගල්ලන්ට ගන්න්නඩ ඉතින්ගේ ආශීරවාදය මමාත් සමඟ එක වෙලා බක්තිමිනිට මම ඔබට ආරාධනා කරනවා. හොඳයි එතකොට බලන්ඩ ඒ පෙරහැර උබ පොඩ්ඩක් පොඩ්ඩක් බලන්ඩ කොහොමද කියලා Wowවෝ! ගිවිසුම් පෙට්ටිය උත්සගෙන යන පූජකවරු පිටිපස්සෙන් ලක්ෂ ගණන් සෙනඟ. එතකොට දේව දර්ශ පිපස්සෙන් මිනිස්ු යන්න ඕනේ මොනවා නිසාද දන්නවාද. ඒ ගොල්ලෝ දේව වචනය උත්සගෙන යන නිසා. අද කිතුුණු සභාවට ඇතිවෙලා තියන විශාදම කේදවාච කෙමුණොක්දන්නවද. අද හස්කං කරන පාස්ටසල පස්සයෙන් තමයි මනිසුදුවන්නේ. අනාගතවා කිය කියන පාස්ටසල පස්සෙන් තමයි මනිසු දුවන්න්නේ. ප්‍රාතිහාර සොය ලබා දෙන පාස්ටල පිටිසෙන් තමයි මිනිස්සු ගොඩක් දුවන්නේ. දැන් මේකේ ප්‍රාතිහාර තියනවා හස්කං තියනවා අනාගතවක් ෙතියනවා ඒකි සිදේකට මම විරුද්ධ නෑ හැබැයි දෙවියන් වහන්සගේ වචනයට මුල්තැන ද. නම සභාවක දෙවියන් වහන්සගේ වචනයට මුල්තෑන දෙෙන්්ඩ ඕනේ ඕනම දවදාසෙක් දෙවියන් වහන්සගේ වචනයට මුල්තයන දේඩෝනේ. ඕනම කිතුනුවේ දේවදාශසය පස්සේ අන්ඩ ඕනේ මොනුව නිසාද දන්නවාද වචනය නිසා. මිත්‍රෝණ ඒකනේ මම අද පුද්දුම විදිහට දෙවියන් වහන්සේ තුළ සතුටෙන් ඉන්නේ මම ගායකෙක් නිසා නෙවේ මිනිස්සු මන් පස්සෙන්නේ මම් පස්සෙත් එෙනවා ලක්ෂ ගනම් මිනිස්සු. එගොල්ල එෙන්නේ මොකොටද. මගේ ගායනය නිසානෙේ ම ඉස්සර සල්ලි වලට ගායනා කරපු එකෙක්. මගේ වාධන පි පස මිනිස්සේ නෑ ම ඉස්ර සල්ලිවලට වාදන කරපු එක්කේ. මගේ විහිලුවලට මගේ තහළුවලට මගේ කතා ඒ පිටි පාසේ මිනිස්සු ෙනෑ. අද මිනිස්සු මේ සුරේශ්ව හොයන්නේ වචනය නිසා. බලන්ට කොච්චර ෞරවදක මට කොචරලොක ආශිර්වාදයක්ද. ම ඒකන්න දෙවන්වහන්සට බේවින්න සතිවන්වයෙනවා සුහයි බංුන්වහන්සිට කිවවාසේවට එනකොට ස්වාය මම ඔබහන්සගේ ගයකෙක් වෙන්න. මම ඔබහන්සට ගීතලියන්න ගීතිකාලියන්න. දෙවන්සිකව එපාබං මට වචනේ දේශනා කරන්නෙක්ිය වචනය උගන්න්නෙක්වියන් කියලා මංකිවනේ ස්වාමණිමට තියෙන දැන මොනවාද. මට මොනවත්ම නෑනේ ඔය ඔබහන්සි කිය දේකරට මට කිසිම දෙයක් නෑනෙ කියලා දවනන්සිකිව නෑ. ම ෝ විදිර පාච්චි කරන්න කියලා දෙවන් වහසට සියල ෞරවය මේවා සිංහල ගැනගෙන නෑ සිංහලෙන් දේශනා කරනවා ඉංග්‍රීසි ගන ගෙනනෑ ඉංග්‍රීසියන් දේශනා කරනවා ගණන් දන්නෑ ගනම් සංඛ්‍ය ඒවාහ මං කියනවා ඒ නිසා සියලු ගෞරවය උන්වහන්සේට ඇයිඒ උන්වහන්සේ වචනය නැමැත්ති ඒ ගිවිසුම් පෙට්ටිය මට දීලා කියනවා ඕක ඇරගෙන නිස්සාරහි පලයම් බං කියෙෙන මං හෙරල බලනොටාද සභාාවන්දිහා බාලනකොට YouTubeුබ එක දිහා බාලනකොට මට පේනවා මගේ පස්සෙෙන් ලක්ෂ ගනන් සේනගේ නවා. දාස් ගනක් සිංහලලාය මේවාන හිතන්නකු මේ දෙමලෙක් පස්සෙෙන් දාස් ගනං සිංහලායනවා මේ දෙමලා ශ්‍රී ංකිකයා පස්සෙ මේ සුදුහුම් පල භාාව පස්සෙෙන් සුද්දෝයෙනවා ඒ ඇයි දන්නවද මූ නිසා නෙවේ මූගේ අතේ තියන වචනය නිසා හල්ලේ ලුයා දෙවන් වහන්සට ප්‍රශංසා වේවා එනිසා පස්ටර්ස්දේව දාසයන ඔබට මම කියන්නේ ඉතිරිරිට යඩ වචනය ඇරගෙන ඔබ පස්සෙෙන් පැරහැරක් වගේ මිනිස්වෙන්ඩෝන වචනය පිරිි පස්සෙන් ඇඩෝන ඔබ පස්සෙන් මිනිස්වෙන්ඩෝන මොන නිසාද. වචනය පස්සෙන්. එකයි ඒසුස් වහන්සේ යොහන් හයි උන්වහන්සේව දාලා මිනිස් යනකොට ගලයෝ දොළොස් දෙනා විතරයි හිටියේ. එතකට ඒස සවාසහන ඇයිබං බලා අන්නැද කියල. තකොට පේත්‍රුස් කියනා. ඔබවහන්සේ දාලක් කොහේ අන්ඳද ස්වාමනය ජීවන දායක වචනය ඔබහන්සේලළඟගේ තියන්නේ කියල ඒසු වහන්ස හසකන් කරනකොට හස් ගනම නිස්සාවා. පහත් වාාතිහාර කරනකොට දහස් ගලම්මි නිස්සාවා. නමුත් වචනය නිසා හිටපු දොළොස් දෙනා තමා අරගෝලියෝ දොස් දෙෙන එකෙක් නං අනාගත්තා යුදස්. හැබැයි වචනය නිසා ඒසු වහන්සෙත් එක්ක හිටගත්ත ඒ එකකොලොස් දෙනා. ස්රහයින් කියිය නිසා නේ අවුදු දෙදක් ස්සේ ඒගොල්ලගේ පස්සෙෙන් ක්‍රස්තියා නිකාරයා කියන ලෝකේ ගොඩක්ම එන්න අද කතනු ප්‍රජාව යන්නේ නේද එනිසා ඔබත් දේවදාසයා දවදාසය. වචන ඇරගෙන ස්රහි ඇඩ ඔබ පිටිපස්සෙෙන් පෙරහැරක් ය වගේ මිනිස්වන්ඩෝනේ ඔබගේ වචනය නිසා හස්කං නිසානවේ මම හස්කං විශ්වාස කරවා පම්පෙන්තකොස්ස පාස්ස කෙනෙ නාගතක්්‍ය විශ්වාස කරන ප්‍රති ර විශ්වා කරන මුත් ඒවාම මනිසුට පෙන්න්න නැති යිදන්නොද ුතුබ ලේ ද නැති දන්නද. එක්කෙන එක්වත් මම හස්කන් කරනවා කිය නැත්තන් දෙවන්හසේ මන්තුලින් හස්කන් කරනවා කියල මගේ පැස්ස එට හොන. එක්ක එක්වත් ස්පාස්ට සුරේෂ්තුලින් අනාගතවක්්‍ය දෙවනන්ස දෙනවා කිය මන් පස්ස එන්ඩ හොදන. එකක්කනෙක්වත් පාස්ට සුරේෂ්ගේ ගීතිකා නිසා පාස සුරේ් පස්සයෙන් එඩ හදන. ඇැව හැමෝම න්ඩුවනි මුණවා නිසාද. වචනය නිසා. ඒක ඔබට න්දඩෝන මි්‍රෝුණ නිසා හහිල්වන්තින් තත්ම කියන්නන්නේ. වචන්නේය දෙන පස්තර් ල පස්සෙෙන්ම යන්ඩ. ඒත් මගේ පස්සෙන් එනකොට මාන කෙනෙක් පස්සෙන් අනවාවගේ තම එන්ඩෝනේ. අපපච්චි පසසිෙන් අනවගේ ඉඩි මුකද ඔය ඔය අයට ආත්මික අපපච්චිලා තාත්තලා ඉන්නවා. ඒගොල් එක්මන්ඩෙ ගොල්ල පස්සෙෙන් යන්ඩ. නමුත් වචනය සඳහා මේ සුරේශ්මාම පස්සෙන්ාවට කමන්න මට වටත් වැඩියවායසක. ඇය න්නවා ඔගොල්ලන්ටත් මම ආත්මික මා මතනයි ආත්මික තාත්තන්නම් නෙවෙයි. හරි පහලොස්සෙන පදේ බලමු. පෙට්ටිය ගෙනයන්නන් යෝර්ධානට පැමිණි විටද පෙටිය ගෙන යන පූජකයන්ගේ පාද ජලය අදදර ගැලුණු විටද බලට වරන්තුළම නාද කියැන කියලා. ගොයම් කපන කාලය මුළුල්ලෙහි යෝර්ධානය ජලය එහි සියලු යුරුඉක්මවා උතුරායි. හලින් බැසේන ජලය නැවති තා දුරට ශර්යතන් ඉදිරිපිට තිබෙන නුවර වූ ආදම් දක්වා. එක ගොඩක් වී නැංගේය අරබා සමභූමියයෙහි මුහුද එනම් ලුණු මුහුද අපි ෙඩසි එක දෙසට බැස යන ජලය තීන්දුවටම දෙංවී ගියය සනඟද යෙරිකෝව ඉදිියෙහි එතරට ගියෝය ඉශ්‍රයිල්වල ඉන්න අය දැ යෝර්ධාන් ගංඟ. යෝර්ධාන් ගග උඩ ඉන්නේ පටන්ගන්නේ දාන්වල ඉන්නන්නේ මතක ද සහරය මගත්තක ඇවිල්ල තියෙන ඒ පටන් ගන්න තැන් නද මගෙත්තක නැත් මහරගීල බල ඇ ෙල්දාන්වල තියන අර ැන් තුනක යෝධන්ගටන්ගන්නන්නේ එතර ඉන්නම් ගලිලින් මුහොදට නෙන්නේ දළි මෝද කියන්න ඇත්තට ලොකු වැවක්නේ ඒක මිරිදිය වැවක් හි ඒකට ඒ යෝර්ධන් බතුර ඇවිල්ලා දකුණු පැට්ටෙන් ආයමත් එතැනෙ යර්ධනත් තියෙන් එතනින් පටන්ඇරගෙන මාල මුහද දක්වායිවා ඩැන් එතන්න ඉඳං ඕම පොඩ්ඩක් බල්හට එනකම් සම්පපුර්ණයම ඉශ්‍රයිල් තුළන තිෙන්නේ ඒ හරියේ අ බෙච්ෂයන් හරියට වෙනකං වගේ බෙක්්ෂයන් තියෙන් ඒකට පොඩ්ඩක් උඩට වෙනකම්ම ගලලෙ හෝද ඉඳම් දෙපැත්තම ඉශ්්‍රයි ඒ වතුරෙන් එගොලු ගොවිතන් කරනවා හැබැයි බෙච්ෂයන් වලට පොඩ්ඩක් උඩ ඉඳම්ම පල්හට යනකම් මගොල බැලුවොත් ඒ යෝර්ධාන් ගග එ පැත්ත ජෝඩන් කියන ටට මෙ පැත්ත ඉස්්‍රයිල් කියන රටට ප්‍රයෝජනවත් වෙන. හරි මැති ඒයෝර්ධන් ග මදදින් තමයි දේශසීමාවන් තියෙන්නේ එ පැත්ත ජෝර්ධන් රට මෙ පැත්ත ස්්‍රයිල් රට එතකොට ඒ හරිින් වෙස්බෑන්ග එතකොට අර ජෝඩන් වැලි කියලා කියන්නේ ජෝඩන් මටියාවත කියලා කිය න්නේේ හරිය ඒකට වතුර ගොඩක් දෙපැත්්‍රන පාච්ි කරනවාන ගවිතැන්ගලට එහෙම පාවිච්චි කරලා පාවිච්ච කරලා පවිච්චි කරලා අඩඩු තමයි පල්හට දෙෙරිකෝප ඇත්ත එනකොට එන්නේ. එතරින් පස්සෙත් දැන් දැන් ඒ වතුර මල මුහදට ය යන්න දෙන්නෙන ඒක ඊට කලින්ම ගොල්ල එක පවිච්චරලා ඉවරනවා අ ස්සර වගේ මළ මුදර වැට නෑනිසාැනේ බලමුූද වතුර අඩු වීගෙන යන්න එකොල දැන් කතා වීගෙන ඉන්නවා මධිය ධරණ මහුදෙෙන් තුර මෙහට ගෙන මුද නත්තම් පල්ල තු ඇතු මහද ගෙන්න්න මුද කියලා සාකච්ඡා කරගන යන්න මේ අවුදු ගානක්තිසේ එතකොට එද් එහම තියද්දිත් එහම තියෙද්දිත් සමහාර අවස්ථාවන් වල යෝර්ධාන් ගොල් උතුරලා යනෙ කකවගල දක තින ස්ශ්‍රයිවල ඉන්න කට්ටය සමහරය ඒවාගේ දවස්වර මංගෙනයල පෙන්න්නනලක්ති. දිනිිත් න එච්චර කරදයක් නෑ මොද ඒකාර ගලදේ මුහද පටන්ගන්න තැනන අ බසාමානින් කටය ඉල්ල බෞතිස්ම දින්න හැබැයි අර පල්හටඇල්ල අර බේත්‍ර වරා ඇත්ට හෙම ගියෝොත් ඒසන්ස් බාතිම ගත් තැන හෙමති එතැන් ගියෝත් මහර තැන් හගේීල ගෙනියල තියන සහරයව ඒ කාලි අ පඩිපලෙන් බහින්දවත් බෑ එච්රට වතුර ගලනවා දැන් හිතල බලන්ඩ අර උඩයින්නම් පල්හට දැන් වගේ රටවල් දෙකක් ඒගොලන්ගේ පාවිච්චයට වතුර ගත්තේ නැති කාලය ඔය වගේ යෝර්ධන් ගල්නකොට කොහොම ගල් ඇද හිතල බලන්න පැහනයි ලේසි නෑ මේ ගොඩ එගරට ලේසින් යන්න බෑ. එච්චරට බෑහන කෙරගන්න දම මෙහෙම කියන්නේ දැන් ශ්‍රයිල් ගිහින් නැති යෝධන් දග දැඟපු නැති අයට මේක ප්‍රශ්නයක් නෑ විශ්වාස කරන්න ස්්‍රයිල්ල ගි ෝර්ධන්ග දකපු අඇයට මේකමොට ශ්වාස කරන් අමාරු යිදන්වාද. අපි යෝර්ධන් ගග දකින්න දකිින් සැරිට අපි දකින්නෙ නිකා ලොකු ඔොයක් වගේ. නිෂ්ක ලංක අර කිසිම භ බායනකත්වයක් නැති. ඕනම තැනක පැනලා පිනඩ පුළුවන් චූටි ගංගක් වගේන අපි දකින්නේ. එතකොට මෙතන කියලා තියන පදේ ඔය ගංයවරු කට්ඩාගෙන මේවා පනින අවතුර. ගලාගන්න යනවා කියනකොට ඔගොල හිතයි වෙන්ඩ පුළුවන්ද කිය ඒකයි මං කියන්නේ දැම්ම ඒගේ වෙන්ඩ පුළුවන්න්නම් ඉස්සර කොච්චර වෙන්ඩ පුළුවන්ද ඒ වගේ අවස්ථාවක් තමයි මේ ඒක අපි දැනගණ්ඩ පුළුවන් ආත්මික පණිවිඩේ මනක් දන්නවාද සංකේතාත්මක අවසාන කාලය කිට්වෙඩ කිට්වෙන්ඩ යක්ෂයා බාධක ඉදිරිපත් කරන්නේ උගග්‍රව උගග්‍රවයි අපිට බාදකන්න දැන් අදකාලේ යක්ෂයා මම කියන්නේ ඕවටයිම් වැට කරන ඕවටයිම් වැට කරන ූ දන්න ඌටත් දන්න න කවද සබහ උස්වාගන්න ලබන්ට න්න කියලා හැබයි දන්නවා අවසාන කාලයේ ඉන්නේ අවසාන කාලේ අවසාන අධීරයේ ඉන්න කියලා ඕක දන්න. එනිසා දැ ඕනාවට වඩා පිස්සුනාටන පෝඩ. අර ඉස්සර ඉස්සර තිබුණුණු බාදක කරදර ප්‍රශ්ණ වලට වදා දැන් වැඩි ඕවද නැද කියන්නක දැ. අලු ක්‍රස්තිායානි කාරෙන්ට ඕකදන්න. අවුදු හසල්ලිය පනහ කිය ක්‍රස්තියාන හැට හිටපු. ඕකුල් බර දන් සමහර පාස්ටස්ලයි නො මටත් කලින් සිනං සේවය කරන පාස්ටස්ලා හැත්ත ගරංගොල සේවකරපු පාස්ටස් ල ඉස්සර ඕපනයා මීටිින් ස්තිියන්ඩ අමාරුයිද. අනේ මන් දකලා තියන. දැළ තියන එක කාල ගනගත්ත දැන්ල කළො දේවදස හැට ඉන්න පස් ස් ලා. ඉස්සර ගොල්ල ගු ් ළ ල් පන ම ටින් කියලා ර හලා ැබරිින් ගාලා ප්‍රසිද්ධේ ස භාරංච දේශනා කරප මන් දැක යෙනන. ැංගේ රන්න ල හිතන්න. බෑ. අනික ඉස්සර පස්ට කෝටල්ලා පස් තිස්සවීර සිංහලා ස්ට චන්ඩීලා පස්ට ජකා පෙරේරලා. ඉස්සර පස ලෙස්ලි කී ගල්ලා. මේගොල්ල, ස්ර මොන්න තරං විශාල. මෙ මේ සුභාරංචි ඇස්වීම් තිබ්බද මතකද ලොකු ලොකුලොක ග්‍රවන්් වල ඇ ලෝ ග්‍රව් මේ නවර බෝගම්බ ග්‍රවන්් ඒගේ පිට්ටනවල ඉස්සර සුභාරංචිිය දේශනා කරනවා මගේ දේනෙ ඒවා දැන් කර්ඩ අමාරයිනේ අමාරයි දැ කෙනෙ දෙන්නේ කමාරු අමාරෙන් කර නමුත් මංකයන්නේ ංසධනය කරලා බලන්ට හත්ත කරන් වල බලට අසු රංන්ගල බලන්න්න ආය අනූ ගණන් වලට එන්ඩ අරවා අඩුවෙනවා. බාධ වැඩි වෙන. ශ් කරදර වැඩ වෙනවා දැම් ප්‍රශ්න කරදර විතරක් නෙවේ අර ගුරමන සිංහාවගේ ක්ෂ වැඩ කරනෙ විර ෙව අලෝක දතය වගේ වැඩ කරන එකත් දැම් වැැඩි ඉස්සර වගේ නෙවෙයි දැන් ව්‍යාජ ගුරුවරු ඉස්සරනම් අපි ක්‍රිස්තියාන වෙච්ච අලුත ව්‍යාජ ගුරුවරුනන් අපිට එක අති ගණම් කර බලන් අර අර ගොල්ලෝ ඒගාවට අර මේ ගොල්ලෝ වෙන කවුද කියලා එහෙම තමාති බෙදැන්හෙම නවේ දැන්ක් ්‍රස්තියාාන සබහා තුළින්ම ව්‍යාජයගයන් වීමෙනවා. දේව දාසයෙන් ව්‍යාජ ගුරුකන් වලට හැරෙන අවස්ථාතියන. හැම මුළු ලෝකෙ ගණන්න මුළු ෝකෙම ගඩ. යකා ඕවටයිම් කරන්නේ දැයි. ඇයි ව දන්නවා අවසාන කාලය අවසාන් අධීරය අපි ඉන්න කියලා. ඒක තමයි මෙතල පෙන්නන්නේ මේ ගොල්ල ඉස්ට්‍රයිල් සෙනග ොන්දු දේශයතුලට යන්ඩ යන කොට තියන යෝර්ධන් ගඟ අරසාමාන්‍යයෙන් තියන යෝධන් ග නෙවේ දැන්මක ගොඩක් හනාවට වඩා ගලලා යුරු කටාගෙන හරි අමාරයේ ඒකොද මත තියන නිසා දැන් ඇල ලබන මනිසුන්ට ඉස්සරට වඩ ප්‍රශ්න දැන් සේවය කරන පස්ස ලට ඉස්සරට වඩා ප්‍රශ්න. දැන් බයිබල ස්කෝලය වල ඉස්සරට වඩා අමාරයි. හැම තැනම ක්‍රස්තියාානය දැන් අමාරුම වෙලා හැබබැයි හැබැයි අපහෝයම් පහලවට. පෙටිය ගෙන යන්නන් යෝර්ධානට පැමිණ විටද පෙටිය ගෙන යන පූජකයන්ගේ පාද ජලය අදර ගැටනු විටද දාසයඒහලින් බැසේන ජලය නැවති ඕක තමයි අපේ බයිබලේ බලය අපේ බයිබලය බලය මොනාද මෝන්න තරයි යකා ඔෝවටයිම් නෙේ ූ වටයි මුත් කරලා ඔයයටත් වැඩිය කරන්න අඟ අප කියන්නේ කපනකොට ෆුල් කපර තවටික් කපණ්ඩිගැන් ඒගේ ඌටයිම් කරලා ඊට වඩත් ඕක කරත් දෙවියන් වහන්සේගේ වචනය සර්ව බලවත් මේකට ගහන්ඩ එකකොටවත් දැ මේකට ගහන්ඩ කිසිම සක්කරයෙක්වත් නෑ හම දෙවියන් වහන්සේගේ වචනය එච්චරට බලවත් එනිසා එදාත් අදත් අපි බයිබලය විශ්වාස කරගෙන වචනයට අනුවපි ජීවත් වනොත් අපි වචනයක් එක්ක බාධාවට අඩියතියන්ඩයිතියෙන් පය නැතුව මංකිය පැනල දුවන්ඩ එපා කලින් මංකිව පැනලදුවන්ඩ එපා බාධාව තුළට යන්ද ගින්තර තුළට අරතුන් දෙනා ගියාවගේ ශාත්‍රක් මේ ක්තාාවත් ප්‍රශ්න තුළට අඩියතියන්න කරතර තුළට අඩියතියන්ට බාධක තුළට අඩියතියන්ද මොනොවත් එක්කද පචනයත්ත කඩිය තියන් යකා මොනතරම් බාධාවගොල්ලන්ට ගෙනවා ඒවා නැවතින් දෝනේ ඒ නවතින් ඩෝනේ යෝර්දාන් ගොල්නොවලු අන්න නැවතුන නැවතුනාගන්නේ පෞරක් වගේ හෙවතුර එන එක ඒම නැවත පවුරක් වගේ දැන්ම එකක් වගේ නියමයින මේ පත්තෙන්න්ගේ වතුටක අර්මල මෝතරිය දැම් මොනවාද නිකම් පොලෝබිමතියෙන්. මට හරි ආසයි මේක ඉවරගෙන විදිිය දා හත්වෙෙන පාදය ස්වාමෙන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙන යන පූජකයෝ යෝර්ධාන් මැද වියලි භූමිය පිට ස්තීරව සිටිෝය දෙවියන් වහන්සේගේ වචනය ඔසවාගෙන වචනයට අනුව ජීවත් වෙන නායකයෝ ේ දේවදසයෝ දේවදාසියෝ ස්තීරව පවති ව හාස්කං කරගෙන හාස්කමට මුල්තැන දී ගන පාති හාරවලට මුල්තැන දීගන අනාගතවාක්‍ය වලට මුල්තැන දීගෙන පිස්සු නටන දේවදාසයෝ හොඳට වර්ධනය වෙයි පස්සෙන් නැතිවෙලාම යැයි ස්තීරත්වයක් නැතිේ ස්තීරව සිටිට ඕනනම් වචනයයි වැදගන්න. ආපහු කියන්න. ඔහොම කිව්වා කියලා. හිතන් දෙපා මං ඔවට විරුද්ධයි කියලා. අනාගතවා කිය ප්‍රාතිහාර සුවකිරීම් ඒහ වට මං විරුද්ධනෑ ම පෙන්ත කොස්ත පාස්ථ කෙනෙ. මොන පිස්සුද මේ සමහරු හිතනව ම මෙහෙම කියන නිසා ම මෙවා විශ්වාස කරන්න කියලා. මම විශ්වා කරන දේව දූතයව ඇල් ඔගලන්ටතාගරන්න පුළුවන් කියෙලත් මං විශ්වාස කරන. ස්වප්නවලින් දර්ශනවලින්. අස කතා කරනවා කර ම විශ්වාස කර කිසි දෙයක් මම විශ්වාස කරන්න නැතිවනෙේ. හැබැයි වච්චානයට මුල් තැන දෙන්න නැතුව. ඕ පස්සෙන් යනෙවු. අස්තීරයි කියන එක මම ස්තීරව කියනවා. වචනය ඇති අංඉන්න මිනිස්සු ස්තීරයි ඕක තම ඔත්තන දාහතේ කියල නිසා ේවදාසේ වචනය අල් ගන්න වචනයල්ලගෙන ස්සරහට යනදැම් බලන්නඩ මම බලන්නකු මං හාස්කම් පෙන්න්න ලද චන මිනිස්ුම. මගේ දේශනා බලන්නේ මං අනාගත වක් කිය කියන්න ම යුතු එකට ඉල්ලා දැ මේ බලාගනන්න අම්ම කෙනෙක් කින්නව ීදපතියන්නේ වගේ වකු ගඩු එහම මං කියනද නෑ. එරන් ඇයි මිනිස්සු මං පස්සෙන්නේ. මචනය පස්සයෙන්නේ මං පස්සෙෙන වෙන්නේ. මොකට මේ සිහල උද මකද දෙමෙක් පස්සෙෙන් යන්නේ. අනික මං අතින ඇදුම් වූ මම කතා කරන විලාශයයි හ පස්සෙන් ඔන් නෑ ම ලුවෙක් නෙව ඇයි කියන්නේ? එසා පස්ටස් ස්තීරව සිටිටන අපේ සේවය ස්තීරවෙන්ඩන අපිට වචනය අවශ්‍යයි ස්වාමීන් වහන්සේගේ ගිවිසුන් පෙටිය ගෙන යන පූචකයෝ ඌ එකන ස්වාමීන් වහසගේ වචනය අරගෙන යන මනිස්සු. යෝර්ධන් මැද එකඇන්න බාධක මැද පීඩා මැද කරදර මැද කම් කටළු මැද අඩු හිඟකම් මැද වියලිභූමිය අපිට ස්තීරව සිටියෝය. වන් වහන්සේ ස්ථාවරත්වයක් ලබා දෙනවා ස්ථීරත්වයක් ලබා දෙනවා අපේ දෙපාය වවුලන්නෑ අපි සෙල්ල වෙන්න අපි ස්ථීරව හිට ගන්නවා. මුල්ලු සෙනග යෝර්ධානයෙන් සම්පූර්ණයෙන් එතර වනතික් සියලු ඉශ්‍රයිල්වරු වියල්ලි බිම පිට ගියෝය. මේ ගොල්ලො මෙහෙම ඉන්නකොට සියලු ඉශ්‍රයිල්වරු එගෝඩින් මෙගොටට ගමන් කරගෙන හානාන්දේශය තුළට ආවා. ඔබගේ මගේ පාස්තස්ලට මං කියන්නේ දේවදාසේට මං කියන්නේ අපේ පරමාර්තය විය යුත්තේ. මේ ලෝකේ සට මේ ලෝකේ තෘතිය මිනිසුන්ට ලබාදීමනෙවෙේ මිනිස්සුන්ව කොහමරි ස්ර්ගයට යන ගෙනයන එක. මං හාස්කන් කරනකොට මේ ලෝකයේ එගොලන්ට ාශිරවාදයක් ලැබෙනවා. ඔුදු නැ්ද දැන් ඔබ අසනී පව ඉන්නවා. ඔබට හස්කමකින් සවය ලැබුණන ශෝ හැබැයි ඒ ස්වර්ගයට අදාද නෑ කවදමකින් දොබ සුවෙන් ඉන්දියන්නේ මැරණනක් නැතන් සබෝ සොග බනක්. එතකොට ඔබට හොඳ ගේයක් දෙවනස ලබා දෙන හස්කමකිින් ඔබට හොඳ රස්සාාවක් කරදනෙන විසායක රද න සසා තරටව ඉන්නටයෝකුලට විසා දෙෙන්න්න පුලන්ව වහන්සට කොච්චරකාලක්කයි විසාතියන් ඉන්ිය නද අපිට මේ ලෝකෙ විසයිවර වෙලා යනකම් එච්චනයි.ි යනකොට අපේ හාස්කන් අපේ ප්‍රාතිහාර අපේ අනාවැකි අපිව ගෙනියන්නෑ අප එක් ගොඩට ගෙන අන්ඩේ අන්නෙමොකක්ද උන්වහන්සගේ වචනය පමණයි. එ නිසා පාස්තස්ලා දේවදාසයෝ බයිබලය උගන්නන දේශනා කරණ අය අපේ පරමාර්තය ප්‍රාථමික පරමාර්ථය විය යුත්තේ අපේ සේනඟ අපි ස්වර්ගයට ගෙනියන්ඩෝනේ ස්වර්ගයට ගෙනියන්න පුළුවන් එකම ක්‍රමය වචනය මොකද ඒසු වවාන්සේතමයි මාර්ගය ඒසුවාහන්සතමයි සැබෑ වහන්ස මයි ජීවනය එත උන්වහන්ස තමයි වාක්්‍යනෝ එතකොට වචනයට අනුව අපි ගෙනන කියන්නේ ඉසුස් වහන්සිට අනුව අපි ගෙනයනවා එනිසා දේවදාහසේන වචචනයට මුල්තැන දී ඔබගේ මිනිස්සුංව ස්වර්ගට ගෙනයට වග බ බලාගන්ඩ මේ ලෝක ඒ ගොල්ලන්ට ආශිර්වාද අවශ්‍යයි තමා සුවේ ඕනකටට සුුවේ ලැබුණාවයි නෑ තත්කාරී නෑ ඔය නයගින්නයට නය නැත්තන් හොඳයි ඒබි හිටිය අවුලක් න හිට ප චරකා හිටියන් පොත් වුදු ටක් මටනයි රිටක් හිටියනතටක් කඩමන් ජලා විදිර කතාය කරනවා නවී මං කියන ගහන්ඩ පො අවුදු දහය තිස්සේ මට අසනි පයි හරිතය අවුදු දහයක්ම හිටිය ත වුදුද දෙදත්නක් කඉද හස්වේ ලබාගඩ ලබාගත්තත් මක්නෑ නැතත්කමක්නෑ හැබයි ස්වාර් ගටියන්ට ස්වාර් ගේෙටියන් මොක දවා සනී පවනාව මරෙන්ඩයන්නේ වගේ නය බේරනතුයි මැරෙන්ඩයන්නේ අපි නොමැරි හිටියන ස භාව ස්වාගරුල බ්ඩ යන ඒනිසා මිත්‍රවරුණ ස්වර්ගයට යනෙක වැරගත් මම දේශනා කරක මම උගන්න එක වර්දවා හිතාගෙන ඔගොල හිතාන් දෙප ම මේමට විරුද්ධයි කියලා. අනේ නෑ මම කියන්න හදන්න මේකරයි මේ ලෝකේ අද සවේ තියයි හෙටල් ලඩවෙන්න පුළුවන් අද නය අපිට නැතිවේ ආය හෙට අපට වෙනනාර්ථි ප්‍රශ්යයක් කඩ පුලුවන් කරෝනාව කොහොමද කියාගෙන න හිට පුගමන් කොරන්න ගොඩක් අයි ගිල්ලාඒකරටවල්වල හිරවන ගොඩක් අය තාමයනවා දැන් අවුද්දක් අරුද්කට වැඩිෝරනැවිල්ල තාම අපේ මිනිසු වෙනවෙන ටවල්ල හිර වෙලාලයින්නවා කියාගෙනවිනෑ ඒවගේ කිය නැතුව අපිට ප්‍රශ්නය. එනිසා මේ ලෝකයේ අපිට ලැබෙන්ඩ ඕන ආශිර්වාද වලට වඩා අපි ස්වර්ගයට යන එකයි අපි ස්වර්ගයට ගෙන යන එකයි අපි හිතේ තාගමු. ඒන මිත්‍රෝණ ම කේපේ කාරරිනේ ය ෂිවතුන් පරිචේද කොචර ලස්සන පරිචේදී තිබෙන පදදා හතම අදද අපිට කතා කරන පද. එනිසා එතනමං ඉවර කරන්න. එ නැවතරතමක දාලා බාලලා ආශිර්වාද ලබාගන්්ඩ දෙවියන් වහසෝබට බැවිෙන්වා ආශිල්වාද කරන සේකවා තවත් පාඩමකින් ඔබ මම හම්බෙන්න්නම් එතැ කියේ සොස් වහන්සගේ ෙනනාමේෙනවට අසිරි.